ගිය සතිය අපි ටූල්ස් ගැන තමයි කතා කරේ මම හිතන් ඉන්නවා අද පොඩ්ඩක් තව ටූල් එකක් දෙකක් උගන්නලා කොහොමද සයිට් ප්ලෑන් එකක් අඳින්නේ කියන එක උගන්වන්න අපි බලමු වෙලාව තියෙන විදිහට හරි මම ගිය සතියේ කතා කරපු එක පුතේ සාරාංශයක් විදිහට කියාගෙන යන්නම් කට්ටියන්ටම මතක් වෙන විදිහට මුලින්ම අපි AutoCAD drawing එක ඕපන් කරගන්නවා ඕපන් කරගත්තට පස්සේ මෙතන අපි කලින් කරපු drawings recent document යටතේ තියෙනවා ඊට පස්සේ පුතේ අලුත් drawing එකක් ඕපන් කරනකොට මෙතන start drawing යනවා ගිහිල්ලා ඉවර වෙලා මම ඔයාලට ගිය සතියේ කිව්වා මොකද දැන් මේක සතියක් කර සතියක් තියෙන නිසා මම හිතනවා රිමයින්ඩ් එකක් දෙන එක හොඳයි කියලා ඉවරලා කොහොමද පුතේ ඔයාලට රිමයින්ඩ් එකක් දීගෙන යන්නද නැත්නම් අලුතෙන්ම පාඩම කරගෙන යන්නද රිමයින්ඩ් එක යමු ඔව් ඒක හොඳයි කියලා මම හිතනවා හරි එහෙනම් මම ටග් ගාලා පොඩි වෙලාවක් අරගෙන කියාන යන්නම් හරි මුලින්ම අපි drawing AutoCAD එක ඕපන් කරගත්තට පස්සේ AutoCAD කියන එකට අපි කියනවා automate aided drafting කියලා ඉවරලා ඒක තමයි අපි AutoCAD කියලා හඳුන්වන්නේ මුලින්ම ගත්තොත් මෙතන තියෙනවා menu bar එක menu bar එක ඔයාලගේ නැත්තම් මෙන්න මෙතන පොඩි ටික් එකක් ඇති අන්න ඒ ටික් එක උඩ මේ විදිහට ක්ලික් කරාට පස්සේ යටම ඉඳන් දෙවෙනියට තියෙනවා show menu bar කියලා අන්න ඒ show menu bar කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ එතකොට තමයි අපිට මෙන්න මේ menu bar එක දාගන්න පුළුවන් හරි පුතේ ඔයා දැන් අලුතෙන් දෙන්නත් මේ AutoCAD drawing එක ඕපන් කරගන්න අපි දැන් ක්ලාස් එක පටන් අරගෙන තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන bar එකට අපි menu bar එක කියලා කියනවා ඊට පස්සේ පුතේ මෙතන පල්ලෙහා තියෙන tools තියෙන්නේ මේ වගේ මේකට tool bar එක කියලා tool bar එක යන්නේ draw modify annotation layers block properties කියලා ඔය වගේ ගොඩක් tools තියෙනවා ඊට පස්සේ මේ කොටු තියෙන එකට අපි කියනවා grid එක කියලා අපි මේකේ අඳින නිසා අපි මේකට කියනවා drawing area එක. එතකොට ඔයාලට පේනව ඇති x සහ y කියලා ඉරලා මෙතන පොඩි ලම්බකයක් වගේ තියෙනවා. ඒකට අපි UCS එක කියලා කියනවා. ඊට අමතරව පුතේ අපි මේ මවුස් එකේ තියෙන එකට cursor එක කියලා කියනවා. එතකොට ඔයාලගේ cursor එක මම හිතන විදිහට ගොඩක් පොඩිවට ඇත්තේ. මම මේ drawing ඇඳීම සඳහා ඇඳීම පහසු කිරීම සඳහා තමයි මේ කර්සර් එක මේ විදිහට ලොකු කරලා තියෙන්නේ මම මේක කරන විදිහ සෙටින්ග්ස් හදාගන්න විදිහ ඔයාලට ඉදිරියේදී උගන්වන්නම් හරි දැන් අපි මේක පොඩි මතක් කිරීමක් කරමු ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා command window එක ඊට අමතරව මෙතන තියෙනවා status bar එක මොන ඔය විදිහට තමයි drawing එකක් open කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ. එතකොට දකුණු අත පැත්තේ ඕනෑම එකක් close කරගන්න, minimize කරගන්න, වගේම ලොකු පොඩි කරගන්න මෙන්න මෙතන button තුනක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට ඕනම Excel, PowerPoint, Word වගේ ඕනම දෙක තියෙන එකක්. හරි. ඔය ටික තමයි සාරාංශයක් විදිහට කිව්වොත් ඊට පස්සේ පුතේ අපි drawing එකක් open කරගත්තට පස්සේ අපිට unit එකක් ඕන වෙනවා. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඕනේ අපි අඳින drawing එක අඩියඟල් වලින්ද අඳින්නේ නැත්නම් millimeters වලින්ද අඳින්නේ කියන එක. ඒ අනුව අපි දැන් house plan එකක් නිසා අපි අඳින්නේ අඩියඟල් වලින්. මොකද අපේ රටේ බාස්ලා ගොඩක් කාලවලට millimeters වලින් නෙමෙයි dimension ඉල්ලන්නේ, මානයන් ඉල්ලන්නේ. එතකොට එයාලා අඩි අඟල් කොච්චරද කියලා ඉරලා තමයි ගොඩක් වෙලාවට අපෙන් ඉල්ලන්නේ. දොරක් හැදුවත් මිලිමීටර් 1200ක උසක් තියෙන මිලිමීටර් 3000ක පළලක් තියෙන දොරක් හදන්න කියලා අපි කොයිම වෙලාවකවත් භාවිතා කරන්නේ නැහැ. අපි කියන්නේ අඩි 6 ආමාරේ උසක් තියෙන අඩි 3ක පළලක් තියෙන වගේ දොරක් අපිට ඕනේ. මෙන්න මේ වගේ ලූවර් දාන්නද? එතකොට ඒකට ග්ලාස් තියෙන්න ඕනද? එතකොට ඒක ඇල්මිනියම්ද හදන්නේ? ඔන්න ඔය වගේ තමයි අපි සාමාන්‍ය ජනවහරෙදි කතා කරන්නේ. ඒක හින්දා පුතේ අපි අනිවාර්යෙන් හවුස් ප්ලෑන් එකක් අඳින්නේ අඩි අඟල් කියන යුනිට් එකෙන්. නමුත් අපිට සමහර ඩ්‍රෝවින් අඳින්න වෙනවා මිලිමීටර්ස් වලින්. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මිලිමීටර්ස් වලින් කොහොමද අඳින්නේ කොහොමද යුනිට් එකක් හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු අඩි අඟල් කියන යුනිට් එක හදාගන්නේ කොහොමද කියලා. හරි.
UN කියලා ගහලා ටයිප් කරලා එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනව ඇති drawing unit කියන window එකක් නැත්නම් dialog box එකක් මෙන්න මේ විදිහට ලැබෙනවා. අඩියංගල් වලින් අඳිනව නම් පුතේ මෙතන architectural කියන එක දෙන්න ඕනේ. millimeters වලින් අඳිනව නම් මෙන්න මේ decimal කියන එක දෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි මුලින්ම අඩියංගල් වලින් unit එකක් හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. මෙතන length යටතේ type යටතේ තියෙනවා architectural decimal engineering fractional scientific කියලා. ඔන්න ඕකෙන් අපි architectural කියන එක දෙනවා. දීලා ඉවර වෙලා පුතේ මේ precision යටතේ බිංදුව කමා බිංදුව කියන එක දෙනවා. මොකද මෙතන භාගයක් 4න් එකක් 8න් එකක් වෙන්න මේවා දුන්නොත් අපිට දෙන මානය පෙන්වන්නේ භාගයක් විදිහට 4න් එකක් විදිහට නැත්නම් 8න් එකක් විදිහට ඔන්න ඔය විදිහට. එමණිසා අපිට අඩි අඟල් කියන එකකයක් පෙන්වන්න ඕන නිසා අපි මේක බිංදුව කමා අඩි බිංදුවක් සහ අඟල් බිංදුවක් කියන එක දාගන්නවා. ඊට පස්සේ පුතේ අපි මේක අඩි සහ අඟල් යන ඒකක වලින් අඳින නිසා මෙතන ඉන්චස් කියන එක මම දෙනවා. ඔයාලට කැමති නම් ෆීට් කියන එක දෙන්නත් පුළුවන්. නමුත් අපි දැන් මෙතන ඉන්චස් කියන එක භාවිතා කරලා ඉදිරියට යන්න. ඊට පස්සේ මෙතන ඩෙසිමල් ඩිග්‍රීස් ඒ විදිහටම තියන්න, මෙතන බිංදුව ඒ විදිහටම තියන්න, මෙතන ඉන්ටර්නැෂනල් කියන එක ඒ විදිහටම තියන්න. අපිට හදා ගන්න තියෙන්නේ මෙන්න මෙතනයි මෙතනයි මෙන්න මේ ටැබ් තුන පමණයි. ඊට පස්සේ පුතේ මොකද්ද කරන්න ඕනේ? ඕකේ කරනවා. ඊට පස්සේ මෙතන විතරක් යුනිට් එක හදලාමදි. මොකද අපි දැන් ඉරක් ගහලා ඒකේ ඩිමෙන්ෂන් එකක් බැලුවොත් මෙතන අඩි සහ අඟල් වලින් අපිට පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපිට තව සෙටින්ස් එකක් හදාගන්න තියෙනවා. අපි දැන් ඒක හදාගන්න බලමු. හරි. දැන් අපි ලයින් කියන ටූල් එක අරගෙන මේ විදිහට අඩි 10ක ඉරක් ඇන්දොත් ඔයාලට පේනවා ඇති ඒකේ ඩිමෙන්ෂන් එක අපි බැලුවොත් අපිට පෙන්වන්නේ 120යි කියලා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේක අඩි 10ක් කියලා පෙන්වන්න. හරි. ඔයාලට පැහැදිලි ඇති මං කියන දේ. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? D ගහලා එන්ටර් කරනවා. D ගහලා එන්ටර් කරාට පස්සේ dimension style manager කියන එක මේ ටැබ් එක අපිට ඕපන් වෙනවා. ඒකේ පුතේ මෙතන set current කියලා තියෙනවා, new කියලා තියෙනවා, තුන්වෙනියට තියෙනවා modify කියලා එකක්. අපි මේ modify කියන එක ක්ලික් කර ගන්නවා. වම් අත පැත්තෙන් තමයි ක්ලික් කරන්නේ. ඔයාලා මං හිතනවා ඒව දන්නව ඇති කියලා. මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් පුතේ මේ remind එක දීගෙන යනකොට මට මෙන්න මේක පොඩ්ඩක් මතක නෑ කියලා ඉවර වෙලා කියන්න. මේ ටික කරලා ඉවරනාට පස්සේ. හරි. ඊට පස්සේ අපි මෙතන modify කියන එක ක්ලික් කරාට පස්සේ line, symbol and arrows, text, fit primary unit කියලා එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා හදාගත්ත unit, drawing unit, දැන් මෙන්න මේ primary unit යටතේ අපි ඉස්සෙල්ලා දුන්න ටිකම දිය යුතුයි. එතකොට පුතේ මෙතන තියෙන්නේ decimal. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ decimal නෙමෙයි architectural කියන එක. ඊට පස්සේ මෙතන architectural දීලා precision යටතේ ඔයාලට මතක ඇති බිඳුව අඩි බිඳුවක් සහ අඟල් බිඳුවක් කියන එක අපි ලබා දෙනවා. හරි. ඔන්න ඔය දෙක දීලා අපි ඕකේ කරගන්නවා. හරි. ඊට පස්සේ පුතේ ඕනම එකක් ඕකේ කරපුවහම ඇප්ලයි කරන්න එකක් තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඇති මේ ටැබ් එකේ ඇප්ලයි කරන්න එකක් නැහැ. එතකොට අපි කරන්නේ මේක මෙන්න මේ set current කියන එක වම් අත පැත්තේ එකපාරක් ක්ලික් කරගෙන set current කියන එක ඔබලා ක්ලෝස් කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති 120යි කියලා තිබ්බ එක මෙන්න මෙතන අඩි 10යි කියලා ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ drawing unit එකක් හදාගන්නේ. හරි. දැන් මම ඔයාලට විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඒ විනාඩි දෙක තුන ඇතුළත ඔයාලා drawing unit එක හදාගන්න අඩි අඟල් විදිහට මම දැන් කියලා දුන්න විදිහට. එතකොට තව කාට හරි මොනවා හරි දැන් ඒ කියලා දුන්න එකේ ගැටලුවක් හරි මොනවා හරි තියෙනවා නම් දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. දන්න කට්ටිය කරගෙන යන්න. පුතේ ඔයාලට මම කියපු ටික පැහැදිලිද? පැහැදිලිද? ආ හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. හරි. අපි දැන් drawing unit එකක් හදාගත්තා. අඩි අපි ඊට පස්සේ බලමු එදා ක්ලාස් එකට සහභාගි වෙන්න බැරි වුණ කට්ටියත් සහභාගි වෙලා ඉන්නවා. ඒකෙන්ද පුතේ අපි කලින් කොටස් ටිකක් කරා. ඒ කොටස් ටිකම අපි දැන් කරගෙන ඉස්සරහට යමු කියලා
මං හිතනවා ගිය සතියේ සහභාගි වුණ කට්ටියන්ටත් එතකොට මතක් කිරීමක් කරගන්න පුළුවන්. එතකොට අලුතෙන් සහභාගි වෙච්ච කට්ටියන්ටත් මතක් කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි සයිට් ප්ලෑන් කියන එක අලුතෙන් ඉගෙන ගනිමු. හරි, අපි මෙතන ටූල්ස් වලින් ගත්තොත් මුලින්ම ලයින් ටූල් එක තමයි ඔයාලට තියෙන්නේ. එතකොට අපි ලයින් ටූල් එක එකපාරක් ක්ලික් කරගන්නවා වම් අත පැත්ත. ඊට පස්සේ ආයෙ පාරක් ක්ලික් කරගෙන වම් අත පැත්ත. මෙන්න මේ විදිහට අපිට මේ ලයින් ටූල් එකෙන් ඕන දෙයක් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති එකපාරක් ක්ලික් කරාට පස්සේ මේක එහාට මෙහාට යනවා. ඊට පස්සේ මට මෙන්න මේ හරියෙන් මේ ලයින් එක ඇඳ ගන්න ඕන නම් මම එතන ආයෙත් මවුස් එකේ වම් අත පැත්ත ක්ලික් කරනවා. ඊට පස්සේ පුතේ ඔයාලට පේනවා ඇති එතන ඉඳන් ආපහු ඩ්‍රෝවින් එක පටන් ගන්නවා. එතකොට මෙන්න මේක අපිට අවශ්‍ය නැත්නම් මවුස් එකේ දකුණු අත පැත්ත ක්ලික් කරලා එන්ටර් කියන එක ඔබන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට අපි එකපාරක් ක්ලික් කරා, තව තැනක ක්ලික් කරා, මෙතනින් අපිට අවශ්‍ය නැත්නම් කීබෝඩ් එකේ වම් අත පැත්තේ උඩම කරවලේ තියෙන බටන් එකක් escape එක කියලා ESC කියලා අකුරු තුනක් ගහලා ඇති අන්න ඒක එකපාරක් ඔබන්න. හොඳට මතක තියාගන්න ඕනම ටූල් එකක් ගත්තට පස්සේ අපි ඒ ටූල් එකෙන් අයින් වෙනවා නම් අපි ඔබන්න ඕනේ කීබෝඩ් එකේ escape එක ESC කියලා බටන් එකක් තියෙනවා වම් අත පැත්තේ උඩම කරවලේ අන්න ඒක තමයි ඔබන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි මේ අඳින ඩ්‍රෝවින් ඒරියා එක අපිට එහාට මෙහාට කරගන්න අවශ්‍ය නම් ඔයාලගේ මවුස් එකේ තියෙනවා මැද ස්ක්‍රෝල් කියලා එකක්. ගැන කරකවන්න පුළුවන් බෝලයක් වගේ එකක් තියෙනවා. අන්න ඒක උඩට පල්ලෙහාට කරකවනකොට ඔයාලට පේනවා ඇති zoom in සහ zoom out වෙනවා. ඒ කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගන්නකොට ඈත තියෙන වස්තුවක් ෆොටෝ ගන්නකොට ඔයාලා කියනවා zoom කරනවා කියලා. අන්න ඒ දේම තමයි AutoCAD drawing එකේදී අපි මවුස් එකේ ස්ක්‍රෝල් එකෙන් කරන්නේ. ස්ක්‍රෝල් එක උඩට පල්ලෙහාට කරකවනකොට zoom in සහ zoom out වෙනවා. ඒ වගේම තමයි ස්ක්‍රෝල් එක ඔබාගෙන මෙන්න මේ විදිහට ඔබාගෙන එහාට මෙහාට කරනකොට මේ මුළු drawing area එකම අපිට එහාට මෙහාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් කිසි චිත්‍රයක් මොනවා හරි අඳිනකොට චිත්‍ර පොතේ නම් චිත්‍ර පොත එහාට මෙහාට අපි හරවගෙන වටේට හරි කැඳකිලා කොහොම හරි චිත්‍රේ අඳිනවා. අන්න ඒ වගේ තමයි පුතේ චිත්‍ර පොත හරවනවා වගේ අපිට මෙන්න මේ drawing area එක මවුස් එකේ තියෙන ස්ක්‍රෝල් එක ඔබලා මේ drawing area එක මෙන්න මෙහෙම එහාට මෙහාට කරගන්න පුළුවන්. ඒක කරන්න ඕනේ මේක ඔබාගෙන. හරි, එතකොට zoom in සහ zoom out මෙන්න මේ විදිහට ස්ක්‍රෝල් එක කරකවපුවාම එනවා. ඊට පස්සේ මේ drawing area එක එහාට මෙහාට කරගන්න අවශ්‍ය නම් මවුස් එකේ ස්ක්‍රෝල් එක ඔබාගෙන අපිට එහාට මෙහාට කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලමු මෙන්න මේ line tool එක ගත්තාම එකපාරක් ඔබලා මෙහාට එහාට මෙහාට කරනකොට ඔයාලට පේනවා ඇති අපිට අංශක 360ටම අවශ්‍ය ඕනෑම ඉරක් ඇඳ ගන්න පුළුවන්. එතකොට මම මෙතන අඩි 5ක ඉරක් ඇඳ ගන්න අවශ්‍ය නම් මට අවශ්‍ය ඇන්ගල් එකට අඩි 5යි කියලා ටයිප් කරලා එන්ටර් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන අඩි 5ක ඉරක් ඇඳිලා තියෙනවා. හරි, ඊට පස්සේ පුතේ මේ ලයින් ටූල් එක යූස් කරනකොට අපි හවුස් ප්ලෑන්, බිල්ඩින් ප්ලෑන් යම් කිසි දෙයක් අඳිනකොට අපිට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ භාවිතා වෙන්නේ තිරස් සහ සිරස් ඉරි. අන්න ඒ තිරස් සහ සිරස් ඉරි ගන්න අපි ෂෝට් කී එකක් භාවිතා කරනවා F8 කියලා. අන්න ඒ F8 කියන එකෙන් අදහස් කරන්නේ ඔටෝ මොඩ් කියන එක. ඔයාලට පේනව ඇති කර්සර් එක බලනවා නම් AutoCAD drawing එකේ යටම දකුණු අත පැත්තේ මෙන්න මෙතන කර්සර් එක මම ගෙනිහිල්ලා තිනවා. මෙන්න මෙතන තියෙනවා auto mod කියලා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ලම්බකයක් වගේ. ඒ කියන්නේ UCS එක තිබුණේ x සහ y අක්ෂ විදිහට. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඒකේ short key එක තමයි F8 කියන එක. අනිවාර්යෙන් මෙන්න මේ short key මතක තියාගන්න, කොලයක් පෑනක් අරගන්න, අවශ්‍ය දේවල් note කරගන්න. අනිවාර්යෙන් පුතේ අපි ඉගෙන ගන්නකොට ඒ දේවල් කර යුතුමයි. හරි, අපි F8 එක ගහලා අපි දැන් බලමු line tool එක කොහොමද යූස් කරන්න කියලා. අපි line tool එක එකපාරක් වම් අත පැත්ත ක්ලික් කරලා මේ විදිහට drawing area එක එක පැත්තක් ක්ලික් කරාට පස්සේ අපි F8 කියන short key එක ගහ ගන්නවා. හරි, එතකොට ඔයාලට පේනව ඇති මෙන්න මෙතන nil පාටින් මේක on වුණා. එතකොට අයත් බලන්න F8 කියන එක මං ගහපු ගමන් මෙතන off වෙනවා. F8 කියන එක ඔබපු ගමන් on වෙනවා. off සහ on වෙනවා. ඒ මොඩ් එකට තමයි පුතේ ඕතෝ මොඩ් එක කියන්නේ. ඒ කියන්නේ අපි සිරස්
සහ තිරස්කිරි අපිට ඇඳ ගැනීමට අවශ්‍ය නම් අපි ඔන් කරන්න ඕනේ ඕතොමොඩ් කියන එක. ඕතොමොඩ් කියන එකේ ෂෝට් කී එක F8 විදිහට යූස් කරනවා. මට අවශ්‍යයි සිරසට අඩි 10ක ඉරක් ඇඳ ගන්න. මම අඩි 10ක් කියලා දීලා එන්ටර් කර ගන්නවා. දැන් බලමු අපි අඩි 10 ඉර ඇඳිලාද කියලා. ඔයාලට පේනවා ඇති අඩි 10ක ඉරක් ඇඳිලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ලයින් ටූල් එක භාවිතා කරලා සිරස් සහ තිරස් ඉරි ඇඳගන්නේ. හරි. ඊළඟ දේ තමයි ඔයාලට මේ ලයින් ටූල් එක අරගෙන අපි තව තැනකින් අල්ලන්න යනකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොටුවක් එනවා. මැද ඇල්ලුවොත් මෙන්න මෙතන ත්‍රිකෝණයක් එනවා. මෙතන තව කොටුවක් විදිහට පේනවා. නමුත් ඔයාලා මෙන්න මේ ලයින් ටූල් එක අරගෙන සමහර වෙලාවට මෙන්න මේකේ අග අල්ලනකොට ඇල්ලෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔන්න දැන් බලන්න මේ කොටුවක් එන්නේ නැහැ. අපිට එතකොට මුලක් අල්ල ගන්නත් බෑ, මැදක් අල්ල ගන්නත් බෑ, ස්ටාර්ට් පොයින්ට් එකක් අල්ල ගන්නත් බෑ. එතකොට පුතේ අපි මේ විදිහට ලයින් එකක් ගැහුවොත් මේකේ මෙන්න මෙතන ස්ටාර්ට් පොයින්ට් එක විදිහට අපි හඳුන්වනවා. මෙන්න මෙතන සෙන්ටර් පොයින්ට් එක විදිහට හඳුන්වනවා. මෙන්න මෙතන එන් පොයින්ට් එක විදිහට හඳුන්වනවා. ඔන්න ඔය විදිහට අපි අනිවාර්යෙන් ස්ටාර්ට් එක, එන්ඩ් එක, මිඩ් පොයින්ට් එක ඔන්න ඔය විදිහට හඳුන්වනවා. එතකොට ඔයාලට පේනවා ඇති මම දැන් ආපහු ඉරක් අඳිනකොට මෙන්න මෙතන මට හරියටම ඉන්ඩිකේට් කරනවා මං ඊළඟට පටන් ගන්න යන්න ඕනේ කතනින්ද කියලා. නමුත් ඔයාලගේ ඩ්‍රෝවින් වල එහෙම පෙන්වෙන්නේ නැත්නම් ඔයාලා භාවිතා කරන්න ඕනේ ෂෝට් කී එක තමයි F3 කියන එක. F3 කියන එක එබුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යටින් මොකද්ද ඔන් ඔෆ් වෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොටුවක් එක පොඩි තව කොටුවක් තියෙනවා. අන්න ඒක ඔන් ඔෆ් වෙනවා. එතකොට පුතේ මෙන්න මේකට කියනවා අපි ඔබ්ජෙක්ට් ස්නැප් හෙවත් ඕ ස්නැප් එක කියලා. අපි ඒක කෙටියෙන් හඳුන්වන්නේ ඕ ස්නැප් එක කියලා. එතකොට පුතේ ඕ ස්නැප් එක කියන්නේ F3 කියන එක. F3 කියන ෂෝට් කී එකෙන් හඳුන්වන්නේ අපි ඕ ස්නැප් එක. එතකොට ඕ ස්නැප් එකෙන් කරන්නේ මොකද්ද? අපි ඩ්‍රෝවින් එකක් ගත්තොත් ඒ ඩ්‍රෝවින් එකේ අපිට මිඩ් පොයින්ට් එකක් හරි මොනවා හරි පොයින්ට් එකක් අල්ල ගන්න අවශ්‍ය නම් ඒක පෙන්වන්නේ නැත්නම් අපි කීබෝඩ් එකේ F3 කියන එක ඔබන්න ඕනේ. එතකොට පුතේ ඕ ස්නැප් එක ඔන් වෙනවා. හරි. කවුරු හරි ඩෙස්ක්ටොප් වලින්ද ලොග් වෙලා ඉන්නේ නැත්නම් ලැප්ටොප් වලින්ද ලොග් වෙලා ඉන්නේ කොහමද පොඩ්ඩක් මට කියන්නකෝ. ලැප්ටොප් වලින් ලොග් වෙලා ඉන්න කට්ටිය චුට්ටක් මට කියන්න. මම ලැප් එකේ ඉන්නේ සර්. හරි. ඔයාගේ ලැප් එක HP ලැප් එකක්ද? HP එකක් සර්. ෂෝට් කී හරියට වැඩ කරන්නේ නැහැ මේක නම්. හරියටම හරි. මොකද HP ලැප් වලට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. HP ලැප් වල ෂෝට් කී ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ වැඩ කරන්නේ නැත්තේ ඒකේ F3 F8 එක ඔබනකොට වෙන්නේ බ්‍රයිට්නස් අඩු වැඩි වෙන එක. එහෙම නේද? ඒකට ඔයාට හොඳම දේ තමයි වෙන කීබෝඩ් එකක් යූස් කරන්න පුළුවන්. එහෙම බැයි නම් මන් මෙන්න මේ කියන විදිහට ගහන්න. ඔයාගේ කීබෝඩ් එකේ ඇති FN කියලා පල්ලෙහම යට බටන් එකක් නිල් පාටින් තියෙනවද? අල්සෝයි කියන්න. FN කියලා බටන් එකක් තියෙනවද බලන්න පුතේ නිල් පාටින් ඔයාගේ මේ කීබෝඩ් එකේ යට? නෑ සර්, උඩ තියෙන බටන් ටික තමයි තියෙන්නේ F පොරේ. ඔව්, උඩ තියෙන බටන් ටික. ඔයාගේ මේ ජෙනරේෂන් එක මට චුට්ටක් කියනවාද? HP මොකද්ද? Core i3ද මොනවද කොහොමද පොඩ්ඩක් කියන්න. මේක i3ත් නෙමෙයි සර්, i3 එකට කලින් ආපු එක. Celeron මොකක්ද දෙයක් තියෙනවා නේද? ආ හරි. එතකොට ඔයා බලන්න control CTR කියලා එකක් තියෙනවා නේද? මොකක්ද සර්? CTR එක කියලා control එක තියෙනවා. ඔව්, control එකට එහා පැත්තේ මොකද ඒත් එතන බටන් සෙට් එක මට චුට්ටක් කියන්න. control එකට එහා පැත්තේ නෝ FN. අන්න හරි. අන්න එතන FN කියලා එකක් තියෙන්නේ. ඔව්. අන්න ඒ FN කියන එක ඔබාගෙන පුතේ ඔයා ෂෝට් කී ගහන්න. එතකොට ඔයාගේ ෂෝට් කී වැඩ කරනවා. ඔයා දැන් නිකමට ගහලා බලන්න F8 කියන එකේ අපි ඔටෝමොඩ් එකනේ. එතකොට FN කියන එක ඔබාගෙන ඔයා F8 කියන බටන් එක ඔබන්න. ඒ කියන්නේ හැම බටන් එකක්ම ඔයා යූස් කරනකොට ඔයාට තනි බටන් එකක් විදිහට යූස් කරන්න බෑ. ඔයා HP ලැප් එකක් යූස් කරන නිසා
ඔයාට හොඳම දේ තමයි ඔයා කීබෝඩ් එකක් යූස් කරන එක කියන්නේ වෙනම පෝටබල් කීබෝඩ් එකක් යූස් කරනවා නම් හොඳයි එහෙම බැයි නම් ඔයා කරන්න ඕන ඔයා ගන්න හැම ෂෝට් කී එකක්ම ෂෝට් කී එකක්ම කියන්නේ ඔයා F1 F2 කියන උඩ තියෙන ෂෝට් කී පමණයි ඈ ඒ කියන්නේ ඔය ABC අනම්ම නම් ඒව නෙමෙයි උඩ තියෙන ෂෝට් කී F1 F1 ඉඳන් F9 වලට F10 තියෙනවා අන්න ඒ ටික යූස් කරනවා නම් ඔයා Fn කියන බටන් එක ඔබාගෙන ඒ ෂෝට් කී යූස් කරන්න. එතකොට ඔයාගේ ෂෝට් කී වැඩ කරයි. ඔයා චුට්ටක් කරලා බලන්නකෝ පුතේ. හරි සර්, thank you sir. හරි. ඔන්න ඔය විදිහට එක එක ලැප්ටොප් වල වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් කට්ටිය මට කතා කරනවා මෙන්න මෙමය කියලා. මොකද මගේත් HP ලැප්ටොප් එකක් තියෙනවා. ඒකින් හින්දා තමයි මම ඔය ප්‍රශ්නේ වෙන හින්දා තමයි දැන් මුලින්ම කිව්වේ. හරි. ඔක Acer ලැප්ටොප් වලට ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාට වර්ෂන් වෙනස් වෙනකොට එතකොට ජෙනරේෂන් වෙනස් වෙනකොට ඔය වගේ පොඩි පොඩි ගැටලු වෙනවා. හොඳම දේ තමයි අපි අනිවාර්යෙන් AutoCAD කියන software එක භාවිත කරනවා නම් අපිට හොඳ keyboard එකක් තියෙන්න ඕනේ. මොකද අපිට ටග් ගාලා ඇඳ ගන්න අවශ්‍ය වෙන විදිහට keyboard එකක් ලොකු keyboard එකක් අතට අහු වෙන විදිහට තියෙන්න ඕනේ. හොඳ mouse එකකුත් ඒ වගේම තියෙන්න ඕනේ. ඒ දෙක තියනවා නම් අපිට ප්‍රැක්ටිස් එක තියනවා නම් අපිට ඩ්‍රෝවින් එකක් ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. වගේම හොඳ ප්‍රැක්ටිස් කරන්නත් අපිට පුළුවන්. හරි. දැන් අපි කතා කරේ අවසානෙට මෙන්න මෙතන ඕ ස්නැප් එක කියනක ඔන් ඕෆ් කරගන්න විදිහ. ඕ ස්නැප් එක අපි හඳුන්වන්නේ F3 කියන ෂෝට් කී එකකින්. හරි. එතකොට අපි දැන් line tool එක තමයි කතා කර කර හිටියේ. ඊට පස්සේ පුතේ අපි දැන් බලමු line tool එකෙන් මේ විදිහට අපිට තිරස්සිරස්සිරි ඇඳ ගන්නවා නම් ඔන්න ඔහම ඇඳගෙන යන්න පුළුවන්. F8 එක එබුවට පස්සේ මෙන්න මෙහෙම ආයේ ඕන එකක් ඔබන්න පුළුවන්. ඊට පස්සේ මේ command එකෙන් අයින් වෙන්නේ escape එක ඔබන්න keyboard එකේ. හරි. ඔන්න ඔය ටික මං විනාඩියක් දෙන්නම්. චුට්ටක් ඔයාලා දැම්මම practice වෙන්න. ඔයාලගේ short key වැඩ කරන්නේ නැද්ද නැත්නම් මොනවද වෙන්නේ කියන එක දැම්මම බලන්න. මොකද එතකොට අපිට ගැටලු නිරාකරණය කරගෙන යනකොට අපිට ලේසි කරගෙන යන්න. හරි පුතේ, විනාඩි දෙකක් අරගෙන මේ ටික කරගෙන යන්න. ඒ අතරතුර ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි, මම හිතනවා ඇති ඔයාලා චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න ඇති කියලා. මොකද මම ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ මේවා තවම අපිට ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. මේවා පොඩි ටූල් නිසා මම හිතනවා එක ඉලක්ක හරි ඇඳලා කට්ටිය බලන්න ඇති කියලා. මෙතන ඕතෝ මොඩ් එක ඔන් කරලා බලන්න ඇති කියලා හිතනවා. එතකොට ඕ ස්නැප් එක බලන්න ඇති කියලා හිතනවා. කාට හරි තව වෙලාව අවශ්‍ය නම් චුට්ටක් කියන්න. නැත්තම් අපි ඉස්සරහට යමු. මොනවා හරි ගැටලුව આવොත් ඒකත් කියන්න. හරි. එහෙනම් පුතේ මං හිතනවා කාටවත් ගැටලු නැතුව ඇති කියලා. එහෙනම් අපි ඉදිරියට ආපහු ක්ලාස් එක කරගෙන යමු. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති අපි මේ අඳින්නේ මෙන්න මේ කොටු කොටු තියනවා. මේකට අපි කියනවා දැන් මේ සාමාන්‍යයෙන් අපි අඳින එකට කියනවා drawing area එක කියලා. නමුත් මෙන්න මේ කොටු කොටු ප්‍රස්තාර කොළයක් වගේ තියෙන එකට අපි කියනවා grid එක කියලා. මොකද්ද කියන්නේ grid එක කියලා? grid කියන එක අපි F7 කියන short key එක තමයි use කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා කොටු කොටු ඇඳලා grid mode කියලා එකක්. අන්න එතන F7 කියන එක තමයි අපි grid mode එක විදිහට use කරන්නේ. ඔයාලා දැන් ඔබලා බලන්න F7 එක එබුවට පස්සේ මෙන්න මෙතන මොකද වෙන්නේ? grid mode එක නැති වෙනවා, එනවා, එනවා, නැති වෙනවා. අන්න හරි. ඔන්න ඔය විදිහට තමයි grid mode එක off කරගන්නේ. අපි පුතේ drawing එකක් කරනකොට grid mode එක දාගන්නේ නැහැ. මොකද අපිට grid mode එක දානකොට වඩා ලේසි මෙන්න මේ වගේ චිත්‍ර පොතක වගේ his drawing එකක් his word අඳිනගෙන යනකොට. හරි. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික මට මකා ගන්න අවශ්‍යයි. එතකොට අපි ඕනෑම එකකට භාවිතා කරන්නේ ඉරේස් කියන ටූල් එක. මෙතන තියෙනවා පොඩි පැන්සලක් එක්ක මාක් එකක් ඉරේස් කියලා. අන්න ඒක එකපාරක් ඔබලා අපිට මකා ගන්න අවශ්‍ය ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. වම් අත පැත්ත එකපාරක් ක්ලික් කරලා මේ විදිහට මේ දෙක විතරක් සිලෙක්ට් කරොත් මේ දෙක විතරයි මැකෙන්නේ. මේ ටික මකා ගන්න නම් අපිට ස්පේස් එක හරි එන්ට එක හරි එකපාරක් මේ විදිහට ඔබා ගන්නවා. හරි. එතකොට අපිට යම් කිසි ඩ්‍රෝවින් එකක් අපි ඇඳගෙන යනකොට අපිට වැරදුනොත් ආපස්සට එන්න ඕන නම් අපි යොදා ගන්න ෂෝට් කී එක තමයි අන්ඩු කියන්නේ. අන්ඩු කියන එක ගොඩක් කට්ටිය දන්නවා. කන්ට්‍රෝල් එකත් එක්ක ඉසඩ් ඔබපුවාම අපිට ආපස්සට යන්න පුළුවන්. හරි, අපි ආපහු දැන් මේක කරමු. අපි දැන් යූස් කරනවා ඉරේස් කියන ටූල් එක.
එක පාරක් ඔබනවා මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ටික මෙන්න මේරයි 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 මේ ඉරි දෙක තුන එක පාර මකා ගන්න එතකොට අපිට මකා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා අපිට පුළුවන් එකින් එක මෙන්න මේ විදිහට ඉර උඩ ක්ලික් කරලා වම් අත පැත්ත ක්ලික් කරලා එන්ට හරි ස්පේස් එක හරි ඔබලා මකා ගන්නත් නැත්තම් පුතේ තව අපිට ක්‍රම තියෙනවා අපි දැන් ගන්න ටූල් එකක්ම අපිට නැවත සැරයක් යූස් කරන්න ඕන නම් අපි හැම වෙලේම මෙන්න මෙතන ඔබන්න අවශ්‍ය නැහැ ස්පේස් එක හරි එන්ට එක හරි එකපාරක් ඔබපු ගමන් අපි අවසානටම යූස් කරපු ටූල් එක අපිට ගන්න පුළුවන් ඔන්න ඔය දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න මොකද ඩ්‍රෝවින් ස්පීඩ් එකක් හැදෙන්නේ ඔන්න ඔය දේවල් වලින් හරි ඊට පස්සේ අපි බලමු දැන් මං ඉරේස් ටූල් එක ගත්තා ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට සෙට් කරන්න පුළුවන් මෙතන එකපාරක් ක්ලික් කරලා ඇටහැරලා මෙන්න මේ ඔක්කොම ටික මකා ගන්න ඕන නම් ඒ මකා ගන්න අවශ්‍ය ටික මට මේ ටික විතරයි මකා ගන්න අවශ්‍ය මං ඒ ටික ක්ලික් ඒ ටික මේ විදිහට සිලෙක්ට් කරලා එකපාරක් වම් අත පැත්ත ඔබා ගන්නවා ඔබා ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපි අඳගත්තේ වන්ලා අලු පාට වගේ වෙනවා එහෙම වුණාට පස්සේ අපිට පුළුවන් මවුස් එකේ දකුණු අත පැත්ත එකපාරක් ක්ලික් කරන්න නැත්තම් පුළුවන් ස්පේස් එක ඔබන්න නැත්තම් පුළුවන් එන්ටර් කියන එක ඔබන්න ඔන්න ඔය ක්‍රම 3 4න්ම අපිට යම් කිසි දෙයක් මකා ගන්න පුළුවන් ඒ වගේම තමයි පුතේ මේ විදිහට සිලෙක්ට් කරලා ඩිලීට් කියන එක ඔබලත් අපිට මකා ගන්න පුළුවන් ඔයාලා ඒක පහසු විදිහක් කැමති විදිහකට යූස් කරන්න ඔයාලට පුළුවන් එතකොට අපි ඉරේස් කියන එකේ ෂෝට් කී එක තමයි ඊ ගහලා ස්පේස් ගහපු ගමන් අපිට ඉරේස් කියන ටූල් එකේ ෂෝට් කී එක තමයි එන්නේ මොකද්ද ඉරේස් කියන එක අපිට ගන්න ඕන නම් අපි මෙතන ක්ලික් කර කර ඔබන්න අවශ්‍ය නැහැ ඊ ගැහුවා එන්ටර් කරා නැත්තම් ඊ ගැහුවා ස්පේස් ගැහුවා AutoCAD වලදී පුතේ ස්පේස් එක සහ එන්ටර් එකෙන් කරන්නේ එකම රාජකාරිය ඒක හින්දා ඔයාලා මම හිතන විදිහට ස්පේස් කියන එක හැම වෙලේම භාවිතා කරොත් හොඳයි මොකද එන්ට එක තියෙන්නේ කීබෝඩ් එක චුට්ටක් ඇතුලේ වගේ මොකද අපිට ස්පේස් එක කියන එක ලොකු බා එකක් තියෙන්නේ අපිට ඒක ඔබන්න ගොඩක්ම ලේසි නිසා මම එන්ට කරනවා කියනකොට ඔයාලා ගොඩක්ම ස්පේස් එක භාවිතා කරනවා නම් හොඳයි මොකද එන්ට එකයි ස්පේස් එකෙන් කරන්නේ එකම රාජකාරිය නිසා හරි මම දැන් අවසානට යූස් කර කර හිටියේ ඉරේස් කියන ටූල් එක එතකොට මට ඒක ආපහු ගන්න ඕන නම් මම මොකද කරන්නේ එන්ට කර ගන්නවා එකපාරක් ඔන්න දැන් මට ඇවිල්ලා තියෙන්නේ ඉරේස් කියන ටූල් එක ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඉරේස් කර ගන්නවා ඉරේස් කියන එකේ ෂෝට් කී එක තමයි ඊ ගැහුවා එන්ටර් කරා ඔන්න ඉරේස් කියන එක අපිට ආවා හරි හරි දැන් අපි ලයින් කියන එක ඉගෙන ගත්තා ඉරේස් කියන එක ඉගෙන ගත්තා දැන් පුතේ අපි ඉගෙන ගමු පොලි ලයින් කියන එක හරි අපි ඊට කලින් මේ ලයින් කියන එකෙන් අපි මේ විදිහට යම් කිසි දෙයක් පොඩි ඉරි ටිකක් මෙහෙම ඇඳගමු මෙහෙම ඇඳලා escape එක ඔබනවා හරි එතකොට ඔයාලා පේනව ඇති line කියන tool එක මෙහෙම click කරොත් එකින් එක ඉරෙන් ඉර වෙන වෙනම තියෙන්නේ අපි දැන් මේ ටිකම poly line වලින් ඇන්දොත් කොහොමද වෙන්නේ කියලා දැන් අපි බලමු poly line කියන එක උඩ click කරලා line tool එක use කරා වගේම වම් අත පැත්ත එක පාරක් click කරා මේ විදිහට click කරගෙන click කරගෙන click කරගෙන ඔහොම අඳිනවා ඇඳලා මට මෙතනින් එහාට අවශ්‍ය නැහැ එතකොට අපි මවුස් එකේ දකුණු අත පැත්ත ක්ලික් කරලා එන්ටර් කරන්න පුළුවන් නැත්නම් ලේසිම දේ තමයි කීබෝඩ් එකේ escape එක ඔබන එක වම් අත පැත්තේ උඩම කෙරවලේ තියෙන තනි බටන් එක හරි දැන් ඔයාලා බලන්න මේ ඇඳේ පොලි ලයින් වලින් එතකොට මේක ක්ලික් කරපුවාම ඔයාලට පේනව ඇති මේක ඇඳලා තියෙන්නේ මොනවගෙන්ද ලයින් කියන එකෙන් ඔයාලට පේනවා ඇති දැන් මම මේ ඉර ක්ලික් කරනවා ඒ වගේම මේ ඉර ක්ලික් කරනවා එතකොට පොලි ලයින් වලින් ඇඳ එක තනි ඉරක් විදිහට මෙන්න මේ විදිහට තියෙනවා නමුත් ලයින් වලින් ඇඳපු එක මෙන්න මේ විදිහට කැඩි කැඩි තනි වෙන වෙනම ඉරි විදිහට තියෙනවා ඔන්න ඕක තමයි පුතේ ලයින් සහ පොලි ලයින් අතර වෙනස මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා හරි අපි ඊට පස්සේ බලමු මෙන්න මේ රෙක්ටැන්ගියුලර් කියන එක යූස් කරන විදිහ රෙක්ටැන්ගියුලර් කියන එක උඩ එකපාරක් මම ක්ලික් කරනවා ක්ලික් කරලා පුතේ බිංදුව කමා බිංදුව කියන එක ගහලා එන්ටර් කර ගන්නවා එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනව ඇති මෙන්න මේ x සහ y කියන UCS එකට යනවා මොකද බිංදුව කමා බිංදුව කියන්නේ මුල ඔයාලා දන්නවා ඇති පොඩි කාලේ පස්තරය ඉගෙනගෙන ඇති ඒකේ x y අක්ෂ දෙකක් ගැහුවට පස්සේ බිංදුව බිंदුව කියන ලක්ෂයේ තමයි අපි දැන් ඉන්නේ
ඊට පස්සේ පුතේ මට අවශ්‍යයි දිග සහ පළල අඩි 10ක් පළල සහ අඩි 10ක් දිග එකක් අඳගන්න ගන්න කොටුවක් එතකොට මම මොකද කරන්නේ අඩි 10 කියලා ගහලා කමාවක් දාලා ආයෙත් අඩි 10 කියලා දාගෙන එන්ටර් කරගන්නවා ඔන්න ඔය විදිහට එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කොටුවක් ඇඳලා තියෙනවා ඕනෑම එකක ඩිමෙන්ෂන් එකක් මානයක් බලා ගන්න අවශ්‍ය නම් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඩිමෙන්ෂන් යටතේ මෙතන තියෙනවා ලීනිය කියලා එකක් අන්න එතන පොඩි ටික් එකක් තියෙනවා යටට අන්න ඒක ක්ලික් කරන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලීනිය ඇලයින් ඇන්ගල් ආක් ලෙන්ත් රේඩියස් ඩයිමීටර් කෝඩිනේට් ඔන්න ඔය විදිහට එක එක අකුරු වලින් එක එක මාන ගන්න විදි තමයි මේ තියන්නේ එතකොට පුතේ සිරස් සහ තිරස් ඉරිවල අපි මානයන් ගන්නවා නම් මෙන්න මේ ලීනිය කියන එක උඩක පාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපි එතන zoom කරාට පස්සේ මෙතන අඩි 10යි කියන එක පෙන්නනවා අපි දැන් අයත් ස්පේස් එක ඔබනවා එතකොට මම අවසානට යූස් කරපු ටූල් එක තමයි එන්නේ මම ඩිමෙන්ෂන් යූස් කරපු නිසා මට ඩිමෙන්ෂන් කියන ටූල් එක තමයි ආවේ මෙන්න මේ විදිහට අඩි 10 පෙන්නනවා ඊට පස්සේ මට අවශ්‍ය මේ දෙක මකා ගන්න ඊ ගැහුවා එන්ටර් කරා මේක ක්ලික් කරා එන්ටර් කරපු ගමන් ඒ ටික මැකිලා යනවා ඔන්න ඒ විදිහට තමයි රෙක්ටැන්ගියුලර් කියන එක අපි භාවිතා කරන්නේ හරි අපි ආයෙ බලමු රෙක්ටැන්ගියුලර් කියන එක උඩ වම් අත පැත්තේ එකපාරක් ක්ලික් කරගෙන බිංදුව කමා බිංදුව කියලා ගහලා එන්ටර් කරගන්නවා ඊට පස්සේ xy කියන UCS එකේ මුලට ඔය විදිහට එනවා මට අවශ්‍යයි පළල අඩි 20ක් තියෙන පළල අඩි 20යි කියලා අපි ටයිප් කරගන්නවා දිග අඩි 25ක් තියෙන කොටුවක් ඇඳගන්න එතකොට අඩි 20යි කියලා ගහලා ටයිප් කරලා කමාවක් දාලා අඩි 25යි කියන එක දාලා ටයිප් කරලා එන්ටර් කරගන්නවා. එතකොට පුතේ ඔයාලට පේනවා ඇති දිග සහ පළල මෙන්න මේ විදිහට එනවා. අපි දැන් මේක තිරස් සහ සිරස් ඉරක් නිසා මෙන්න මේකේ ලයින් කියන එක ලීනිය කියන එක ගිහිල්ලා ක්ලික් කරලා දැන් ඔයාලට පේන ඇති මම මෙතන ඔබන්න යනකොට මට මෙතන ඉන්ඩිකේට් කරන්නේ නැහැ. ෆස්ට් පොයින්ට් එකක් අන්න ඒ නිසා මම F3 කියන මෙන්න මෙතන ඕ ස්නැප් එක කියන එක ඔන් කරගන්නවා අන්න එතකොට මට පෙන්නනවා එතකොට මම මෙතන එක පාරක් වම් අත පැත්ත ක්ලික් කරගෙන මෙතන තව පාරක් ක්ලික් කරාට පස්සේ තව එක පාරක් නිකන් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඩිමෙන්ෂන් එක බලා ගන්න පුළුවන් අඩි 20යි මෙතන ඇති අඩි 25යි සෝතනම සර් ඉස්ලාම ගහන්නේ x අගේද නැත්නම් y අගේද මෙහෙමයි පුතේ ඒක ඔයා දැන් දිගක් පළලා මොකක් හරි ගන්න ඕන බලා ගන්නකෝ මෙතන පුතේ x අගේ තමයි මුලින්ම වදින්නේ එතකොට x අපි අප කරලා බලමු මෙතන අපි රෙක්ටැන්ගියුල් එක ගත්තා බිංදුව කමා බිංදුව කියලා එක ගහලා එන්ටර් කරලා හරි මෙතන අපි x අගේ විදිහට ගමු පුතේ අඩි 10ක් ගමුකෝ හරි 10 කියලා ගහලා අඩි ගහලා මෙතන කමාවක් දාලා y කියන එක අපි අඩි 20ක් දාමු එන්ටර් කරනවා හරි දැන් ඔයාට පේනවා ඇති පුතේ මෙතන අඩි 10යි එතකොට මොකද්ද ගහලා තියෙන අපි මුලින්ම x අගය ඊට පස්සේ අපි බලමු මෙතන කීයද කියලා මෙතන ඇති අඩි 20ක් හරි එතකොට ඔයාට පේනවා ඇති මෙතන තියෙන්නේ y අගය පැහැදිලිද හරි සාරි හරි ඔන්න ඔය විදිහට තමයි පුතේ අපිට දිගක් පළලක් අවශ්‍ය කොටුවක් නැත්නම් රෙක්ටැන්ගල් එකක් ඇඳගන්නේ අපිට මේක ගොඩක් කලාවට අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ යම් කිසි අවස්ථාවකදී අපිට මේක අවශ්‍ය වුණොත් ප්‍රයෝජනයක් ගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා පොලිගන් කියලා එකක් මම ඒක හිමීට කතා කරන්නම්. දැන් අත්‍යවශ්‍යම ටූල් ටික විතරක් අපි කතා කරලා අපි පාඩමේ චුට්ටක් ඉස්සරහට යමු. හරි ඊට පස්සේ පුතේ අපිට හවුස් ප්ලෑන් එකක් ඇඳ ගැනීම සඳහා අත්‍යවශ්‍යම ඊළඟ ටූල් එක තමයි මූ කියන ටූල් එක. අපි දැන් බලමු මූ කියන ටූල් එක යූස් කරන විදිහ. හරි. හරි මම කිය කියා හිටියේ රෙක්ටැන්ගියුල් එක කතා කරා. හරි මෙන්න මෙතන මට කතා කරන්න බැරිනම් මෙන්න මේ ටිකෙන් මොනවද කරන්න කියලා අපි ඒ ටිකත් කතා කරලා ඉස්සරහට. මොකද අපි අනිවාර්යෙන් හවුස් ප්ලෑන් එකක් අඳිනවා නම් ඒකේ දිග පළල ලකුණු කරන විදිහ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මොකද ඩිමෙන්ෂන් එකක් අනිවාර්යෙන්ම ඩිමෙන්ෂන් එකක් නැතුව අපිට ගෙදරක් හදන්න බෑ අපි මේ විදිහට ලයින් එකෙන්
ඉරි ටිකක් ගහ ගන්නවා හරි දැන් අපි බලමු මෙන්න මේ ලීනිය කියන එකෙන් පුතේ මයින්න පුළුවන් මෙන්න මේ වගේ සිරස් සහ තිරස් ඉරි සිරස් සහ තිරස් ඉරි තමයි අපිට ලීනිය කියන එකෙන් අඳින් ඩිමෙන්ෂන් එකක් ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති දැන් මේක මේ විදිහට ඇඳපුවාම ඔයාලට මෙන්න මේකේ ඩිමෙන්ෂන් එක පේන්නේ නැහැ එතකොට ඒ ඩිමෙන්ෂන් ලොකු කරන්නේ කොහොමද ඒ වගේ සෙටින්ස් හදන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් මේ ඔක්කොම එකපාර කියලා දෙන්න ගියොත් බර වැඩි වෙන නිසා අපි මුලින් ටූල් ටික ඉගෙනගෙන සෙටින්ස් හදන විදිහ එකින් එකට හිමීට ඉගෙන ගමු දැනට පුතේ ඔයාලා මෙන්න මෙහෙම ඩිමෙන්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙහෙම zoom කරපුවාම මෙන්න මෙතන මේ විදිහට අපිට ඩිමෙන්ෂන් එක තියෙන එක බලා ගන්න පුළුවන් මෙතන මේ විදිහට ඩිමෙන්ෂන් බලා ගන්න පුළුවන් හරි හරි එතකොට පුතේ අපි මෙන්න මේ ලීනිය කියන එකෙන් සිරස් සහ තිරස් ඉරිවල ඩිමෙන්ෂන් එක බලනවා වගේම මෙන්න මේ align කියන එකෙන් මෙන්න මේ වගේ ඇද ඉරිවල ඩිමෙන්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් මේ ඇද ඉරක ඩිමෙන්ෂන් එකක් බලනවා නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ align කියන එක තමයි යූස් කරන්න ඕනේ මොකද අපි සිරස් තිරස් ඉරි minor ඩිමෙන්ෂන් එකම ගත්තොත් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා හරි මේ එක පෙන්වන්නේ සිරස් සහ තිරස් විදිහට එතකොට අපිට ඒ පෙන්නන්නේ වෙන ඩිමෙන්ෂන් එකක් මෙතනින් පෙන්නන්නේ වෙන ඩිමෙන්ෂන් එකක් එතකොට ඒ වගේම තමයි මෙන්න මේ ඇන්ගියුල කියන එකෙන් අපිට ඇන්ගල් එකක් බලා ගන්න පුළුවන් මේක එකපාරක් ක්ලික් කරනවා මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඉරේ සහ මෙන්න මේ ඉරේ ඇන්ගල් එක බලා ගන්න ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට අවශ්‍ය ඉරි දෙක සිලෙක්ට් කරලා මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඇන්ගියුල කියන එක එනවා ඊට පස්සේ එකපාරක් වම් අත පැත්ත ආයෙත් ක්ලික් කර ගන්න ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇන්ගල් එක බලා ගන්න පුළුවන් අංශක 84ක ඇන්ගල් එකක් මෙතන තියෙනවා හරි දැන් අපි ආපහු බලමු එක යූස් කරන විදිහ මෙතනින් ක්ලික් කරලා මෙතන ඇන්ගියුල කියන එක දීලා මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඉරයි අතර කෝණය බලා ගන්න ඔන්න ඔය විදිහට එනවා ආවට පස්සේ මේක එකපාරක් තව ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අංශක 119ක් තියෙනවා ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ඇන්ගල් එකක් බලා ගන්න මෙතන ආක් ලෙන්ත් කියලා තියෙනවා මෙතන ආක් එකක් නැහැ ඒක නිසා ආක් ලෙන්ත් එකක් අපිට ගන්න බෑ හරි මෙතන රේඩියස් කියන්නේ අරය ඩයිමීටර් කියන්නේ විස්කම්බය මෙතන ඕඩිනේට් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඕඩිනේට් එකක් කියන්නේ පුතේ යම්කිසි ඛණ්ඩාංකයක් කියන එක ඒවා ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ ඔයාලා දන්නව ඇති ඔය පාරවල් මයින් කොට ධන 0.880ක ගාව මේ විදිහට දාගෙන යනවා අන්න ඒ වගේ කෝඩිනේට් ගැන කතා කරන්න ගියොත් ඒක වෙනම පාඩමක් වෙනවා ඒක හින්දා කෝඩිනේට් කියන එක අපිට දැනට අවශ්‍ය නැහැ ඔයාලා ලොකුවට මොකක් හරි රස්සාවකට ගිහිල්ලා හරි මේ ඔටෝ ගැට් තව ඉස්සරහට ඒ කියන්නේ මේ හවුස් ප්ලෑන් වලින් අමතරව වෙන දේවල් ගැන ඒ කියන්නේ පාරවල් පාලම් ඔන්න ඔය වගේ දේවල් ඉගෙන ගන්නවා නම් ඔයාලට කෝඩිනේට් කියන එක අවශ්‍ය වෙනවා හරි දැනට අපි බලමු මෙන්න මේ විදිහට සර්කල් කියන එකට ගිහිල්ලා ඔයාලා නිකන් රවුමක් ඇඳ ගන්න රවුමක් ඇඳගත්තට පස්සේ ඒකේ අපිට පුළුවන් මෙන්න මේ රේඩියස් කියන එක බටන් එකේ බුවට පස්සේ මෙන්න මෙහෙම අරය කොච්චරක්ද කියලා පෙන්නනවා මේකේ අරය අඩි 10යි ඒ වගේම තමයි පුතේ මෙන්න මෙතන ඩයිමීටර් එක කොච්චරක්ද කියලා බැලුවත් මෙතන අනිවාර්යෙන් පෙන්නයි අඩි 20යි අඟල් 7ක් හරිද ඔන්න ඔය විදිහට තමයි අපිට වෘත්තයක අරය සහ රේඩියස් සහ ඩිමෙන්ෂන් ඩයිමීටර් එක බලා ගන්න පුළුවන් අපි මේ සර්කල් එකක් අඳින විදිහ ඒව ගැන හැමිට කතා කරමු අපි ඊට කලින් ප්‍රධානම ටූල් ටික අපිට අත්‍යවශ්‍යම ටූල් ටික කතා කරලා ඒවට යමු හරි දැන් මම මේ ටික මකා ගන්නවා ඊගැව්ව එන්ටර් කරා ඔන්න ඔය විදිහට මකා ගන්නවා හරි ඊට පස්සේ පුතේ අපි ලයින් ටූල් එක කතා කරා පොලි ලයින් කතා කරා ඊට අමතරව මෙන්න මේ ඩිමෙන්ෂන් ටික කොහොමද ගන්නෙ සිරස් එක කොහොමද ගන්නෙ තිරස් එකක් කොහොමද ගන්නෙ ඇන්ගල් එකක් කොහොමද ගන්නෙ ඔන්න ඔය ටික අපි කතා කරා ඊට පස්සේ අපිට නැතුවම් බැරි ටූල් එකක් තමයි මෙන්න මේ මූ කියන ටූල් එක අපි දැන් මූ කියන ටූල් එක ගැන කතා කරමු අපි රෙක්ටැන්ගියුලර් කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ විදිහට කොටුවක් ඇඳ ගන්නවා මේ කොටුව ඇඳගෙන මට අවශ්‍යයි මෙන්න මේ කොටුව මෙතන ඉඳන් මෙන්න මේ හරියට ගේන්න ඒ කියන්නේ මට අවශ්‍ය වෙනවා මේ කොටුව මෙන්න මේ ඉරේ ඉඳන් මේ ඉරට ගෙනියන්න අන්න ඒ සඳහා මූ කියන ටූල් එක අපි යොදා ගන්නවා මූ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ යම් කිසි වස්තුවක් එක තැනක ඉඳන්
තවත් තැනකට ගෙනියනවා කියන එක. හරි දැන් අපි එක ගෙනියන්නේ කොහොමද කියලා බලමු. මූ කියන ටූල් එක ගත්තා. මූ කියන ටූල් එකේ ෂෝට් කී එක තමයි එම් ගැහුවා. එන්ටර් කරා. ඊට පස්සේ පුතේ මෙතන මේ විදිහට සිලෙක්ට් කරලා මට අවශ්‍ය වෙන්නේ මේ කොටුව විතරයි. ඒකින්ද මම මේ සිලෙක්ට් කරගත්තේ මේ කොටුව විතරයි. ඊට පස්සේ මේක මට මූ කරන්න අවශ්‍ය වෙන්නේ මොන පොයින්ට් එකෙන්ද කියලා දෙන්න ඕනේ. මුලින්ම මොකද කරන්නේ මූ කියන ටූල් එක උඩ එකපාරක් ක්ලික් කරා. මේ විදිහට සිලෙක්ට් කරා. කරලා ඉවර වෙලා එන්ටර් කරගන්නවා. එන්ටර් කරලා අපි දෙන්න ඕනේ මට අවශ්‍ය ඕන අවශ්‍ය වෙන්නේ මොන පොයින්ට් එකෙන් මූ කරගන්නද කියලා. මම මේ පොයින්ට් එකෙන් මූ කරගත්තොත් මේක මෙතෙන්ට එන්නේ. මේ පොයින්ට් එකෙන් මූ කරගත්තොත් මේක මෙතෙන්ට එන්නේ. මේකෙන් આવොත් මෙතෙන්ට එන්නේ. ඔයාලට ඒක පැහැදිලි ඇති. ඔයාලා තමයි දන්නේ. දැන් ඔයා ඩ්‍රෝවින් එකක් ඇඳගෙන යනකොට ඔයාට යම් කිසි දෙයක් ඔයා හිතන්නකෝ කාර් එකක මොඩල් එකක් කියලා ඒ කාර් එක ඔයාට අවශ්‍ය තැනට මූ කරගන්න ඕන නම් ඔයාට එක පොයින්ට් එකක් අල්ලලා එතනින් අනිත් පැත්තට මූ කරගන්න පුළුවන්. මම අල්ලනවා මෙන්න මේ පොයින්ට් එක. එතකොට මෙතනින් මූ කරොත් මෙන්න මෙතෙන්ට ඔය විදිහට දුන්න ගමන් මූ වෙනවා. අපි දැන් ඒක බලමු පුතේ. මෙන්න මෙතනින් මූ කරොත් කොහොමද වෙන්නේ කියලා. මම මූ පොයින්ට් එක විදිහට මෙන්න මෙතන දෙනවා. දීලා ඉවරලා මෙතන ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනව ඇති මෙතන තිබ්බ වස්තුව මෙන්න මේ පොයින්ට් එකෙන් දුන්න නිසා මෙතෙන්ට ආවා. ඔන්න ඔය විදිහට තමයි මූ කියන ටූල් එක යූස් කරන්නේ. අපි තව එකපාරක් බලමු. මූ කියන ටූල් එක උඩ එකපාරක් ක්ලික් කරගත්තා. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටස් දෙකම මූ කරගන්න. මේ විදිහට සිලෙක්ට් කරලා එන්ටර් කරගෙන පොයින්ට් එකක් දෙනවා මූ කරගන්න ඕනේ පොයින්ට් එක. මට අවශ්‍ය මෙන්න මෙතනින් මූ කරගන්න. ඊට පස්සේ එතන ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට මට මූ කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙතන ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මොකද වෙන්නේ පුතේ? අර වස්තුව එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා. ඔන්න ඔය විදිහට තමයි මූ කියන ටූල් එක අපි යූස් කරන්නේ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ටිකේ මේ විදිහටම තව කොපියක් ගන්න. අපි දැන් බලමු මෙන්න මේ කොපි කියන ටූල් එක යූස් කරන්නේ කොහොමද කියලා. කොපි කියන ටූල් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔබලා මෙන්න මේ විදිහට මට අවශ්‍යයි මෙන්න මේ ටිකම කොපි කරගන්න. ඔය විදිහට ක්ලික් කරලා මවුස් එකේ දකුණු අත පැත්ත හරි කීබෝඩ් එකේ ස්පේස් එක හරි ඔබලා මට අවශ්‍ය වෙන මෙන්න මේ පොයින්ට් එකෙන් තමයි මට අවශ්‍ය වෙන්නේ කොපියක් දාගන්න. ඔන්න ඔය විදිහට කොපියක් දාගන්නවා. ඔන්න දැන් පේරෙන්න ඇති කොපි කරගන්නේ කොහොමද කියලා. අපි දැන් ආයෙ පාරක් බලමු. කොපි කියන එක උඩ එක පාරක් ලැබුවා. මට අවශ්‍යයි මෙන්න මේ කොටුව කොපි කරගන්න. ඊට පස්සේ අවශ්‍ය එක සිලෙක්ට් කරගන්නවා. නැත්නම් මේ දෙකම සිලෙක්ට් කරගන්න ඕන ඔය විදිහට. ඊට පස්සේ මවුස් එකේ දකුණු අත පැත්ත හෝ කීබෝඩ් එකේ ස්පේස් එක යූස් කරන්න පුළුවන්. ඒක යූස් කරලා මට කොපිය අවශ්‍ය වෙන පොයින්ට් එක තෝරන්න ඕනේ. පොයින්ට් එක තේරුවා හෝ නැතා හෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය වෙනවා මෙන්න මෙතනින් කොපි කරගන්න. ඒ කියන්නේ මෙතනින් තමයි මම පොයින්ට් එක විදිහට දෙන්නේ. මෙතන ක්ලික් කරලා F8 එක එබිලා තියෙනවා. ඔයාලට තේරෙනවා ඇති දැන් තිරස්සා සිරස් සිරියන්නේ. ඒකෙන්ද F8 එක අයින් කරපු ගමන් මෙන්න මේ විදිහට එහාට මෙහාට කරගන්න පුළුවන්. මම මෙන්න මේ හරියෙන් ආපහු තව කොපියක් ගන්නවා. ඔය විදිහට අපිට කැමති තරම් කොපි ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මට මේ කොපි කියන කමාන්ඩ් එකෙන් අයින් වෙන්න නම් මං ස්කේප් එක එකපාරක් ඔබනවා. හරි. ඔන්න ඔය විදිහට කොපි කියන එක භාවිතා කරන්න පුළුවන්. දැන් මම විනාඩි දෙකක් දෙන්නම්. දැන් මේ උගන්නපු ටික ඔයාලා ආපහු AutoCAD ඩෝවින් එකක කරලා බලන්න. සාරාංශ වශයෙන් මෙන්න මේ ටික කරලා බලන්න පුතේ. ලයින් කියන එකෙන් ඉර දෙක තුනක් අඳින්න, පොලි ලයින් කියන එකෙන් ඉර දෙකක් තුනක් අඳින්න. එතකොට ඔයාලට තේරෙනවා මේ දෙකේ වෙනස. ඊට පස්සේ ඒ ඉරිවල මෙන්න මෙතන ඩිමෙන්ෂන් තියෙනවා. ඩිමෙන්ෂන් යටතේ ඒ හැම ඉරකම මානයන් දාන්න, ඩිමෙන්ෂන් දාන්න. ඊට පස්සේ ඒ දාපු ටික තව එක තැනකින් තවත් තැනකට මූ කරන්න. එතකොට ඒකෙන් කොටසක් ඉරේස් කරන්න. ඊට පස්සේ තව කොටසක් කොපි කරන්න. ඔන්න ඔය ටික දැන් කරන්න. මං හරියටම විනාඩි 5ක් දෙන්නම්. දැන් 7:55 8 ඩාපෝ ක්ලාස් එක තියෙනවා. ඒ අතරතුර ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් දැන් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් පටන් ගන්න. ඇඳගෙන යන කට්ටිය ඇඳගෙන යන්න. ප්‍රශ්න තියෙන කට්ටිය දැන් කතා කරන්න. පුතේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න කියලා දෙන වෙලාව ඔයාලා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. නැත්නම් පාඩුව වෙන්නේ ඔයාලටමයි. මොකද ඔයාලා ප්‍රැක්ටිස් කරන්න දෙන කාලේදී ඔයාලා වෙන වැඩක් මොනවා හරි කරනවා නම්
එතකොට ඒකෙන් පාඩුව වෙන්නේ ඔයාලට ඔයාලා ඔටෝකැඩ් ගැන සාමාන්‍ය දැනුමක් හරි තියෙන කෙනෙකුට නම් මට මේ ටූල් එක පුළුවන් කියන එක මම දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ වෙන වැඩක් කරත් ප්‍රශ්නයක් නැහැ නමුත් දන්නේ නැති කෙනෙක් නම් මේ දෙන විනාඩි 5 හරි විනාඩි 2 හරි ඒක උපරිම ප්‍රයෝජනයක් අරගන්න කියන ටූල් ටික අනිවාර්යෙන් යූස් කරන්න ඒ ටික කරලා බලන්න මොනවද මේ වගේම වෙන්නේ කියලා මොකද ඉදිරියට යනකොට මම ටූල් එකක් ගන්නකොට මම දැන් ලයින් ටූල් එක ගත්තා මම දැන් පොඩි ලයින් එක ගන්නවා ඊට පස්සේ මම ට්‍රිම් කරනවා එතකොට ඔෆ්සෙට් කරනවා ඔන්න ඕවා කිය කිය ඉන්නේ නැහැ අපි ටූල් ටික දන්නවා කියලා හිතාගෙන තමයි මම ඉස්සරහට යන්නේ මොකද අපි ටූල් ටික අනිවාර්යෙන් අඳුරගත යුතුයි ඔයාලා සතියක් ඇරලා ඊළඟ සතියේ ක්ලාස් එක පටන් ගන්නකොට ඔයාලා අනිවාර්යෙන්ම මොනවා හරි දෙයක් ඔයාලට පුළුවන් අඳින්න ඕනේ ඒවා භාවිතා කරන්න කොහොමද කියලා බලන්න ඕනේ එහෙම නැතුව පුතේ මේ ඔටෝකැඩ් කියන එක ඉක්මනින් අමතක වෙනවා මේක කරගෙන යන්න බොහොම අමාරු වෙනවා ඒක හින්දා අද දින ටූල් ටික අද ප්‍රැක්ටිස් කරනවා වගේම තව දවසක් දෙකක් යනකොට ඔයාලට අමතක වෙන්න පුළුවන් ඒක නිසා සතියක් ඔයාලට කාලය තියෙනවා ඒ සතිය ඇතුළත ඔයාලා දන්න හැම විදිහටම මේ ටූල් වලින් එක එක ඒවා අඳින්න පුළුවන් නම් රූප අඳින්න ගන්න එතකොට කොටු අඳින්න නැත්නම් ඔය ඉන්ටර්නෙට් එකේ ඇති තරම් ප්ලෑන් තියෙනවා ඒවා ප්ලෑන් නිකන් ඒකෙන් බලාගෙන අඳින්න ඔන්න ඔය දේවල් පොඩියට ප්‍රැක්ටිස් කරන්න එතකොට ඉක්මනට අත හුරු වෙනවා එතකොට අපිට ඉක්මනට මේ ටූල් ටික ඉගෙන ගන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ ඕන එක්කෙනෙකුට අහන්න පුළුවන් සර් මේ අර ඩ්‍රෝවින් යුනිට්ස් වල මොඩියුල් මදොන්නේ ෆීඩ්බැක් ඉන්ටර්ස්ට් මොකද්ද පුතේ අර ඩ්‍රෝවින් යුනිට්ස් අතරදී ඉදුන්නේ ඉන්ටර්ස්ට් ෆීඩ්ද අර හරි ඒක මුලින්ම ආකිටෙක්චරල් දෙන්න ඕනේ ඊට පස්සේ ඉන්ටර්ස් තමයි දෙන්න ඕනේ ඉන්ටර්ස් ඈ ඔව් ඉන්ටර්ස් දෙන්න එකෙනෙක් අහලා තිනවා මෙෂර්මන්ට් එකක් මූ කරන්න බැයිද කියලා මෙෂර්මන්ට් එකක් මූ කරන්න පුළුවන් පුතේ හරි අපි බලමු මෙෂර්මන්ට් එකක් මූ කරන්නේ කොහොමද කියලා හිතන්න මෙන්න මේකේ මම ලයින් කියන එක අරගෙන මෙන්න මේ විදිහට මෙෂර්මන්ට් එකක් ගන්නවා මගේ මෙෂර්මන්ට් එක මේක මම මේකට මූ කරගන්නවා එම් අකුර ගැහුවා එන්ටර් කරා මෙන්න මේක සිලෙක්ට් කරගන්නවා ඒ කියන්නේ මම දැන් මෙෂර්මන්ට් එක තමයි සිලෙක්ට් කරගත්තේ ඊට පස්සේ මම මේ මෙෂර්මන්ට් එක මූ කරගන්නවා මෙන්න මෙතනින් ඉඳන් මෙන්න මෙතෙන්ට හරි දැන් ඔයාලට පේනවා ඇති පුතේ මෙන්න මෙෂර්මන්ට් එක අඩි 10 කියන එක මෙන්න මම මූ කරලා තියෙනවා හරි එතකොට අපිට ඕනනම් තව දෙයක් කරන්න පුළුවන් මේක දැන් මෙතන පිට පැනලා නිසා මෙන්න මෙතන ඉඳන් මේක ආපහු මෙතෙන්ට ගේන්න පුළුවන් එතකොට පුතේ මෙතන අනිවාර්යෙන් අඩි 5යි කියලා පෙන්නයි මොකද අපි මේක හරි මැදින් ඇඳලා තියෙන නිසා ඔන්න ඔය විදිහට තමයි මැසිමන්ට් එකක් මූ කරගන්නේ අනිත් එක්කෙනා නම් අහලා තියෙන එක මට චුට්ටක් පැහැදිලි මදි වර්ඩ් වල යූස් කරන ෆෝමැට් ඒක මට චුට්ටක් පැහැදිලි මදි පුතේ මොකද්ද ඒවා කියන්නකො චුට්ටක් ඔයාලට ඒක ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි දැන් මම අහුවේ අර වර්ඩ් වල අපි වෙනම එක්සෙල් වල අපි මේ යූස් කරද්දී අර මේ අර සෙල් එක මොකක් හරිම අනිත් සෙල් එකකට අර ඒ විදිහටම හදා ගන්නවත් තරමින් ඒ වගේ මේ ඔටෝකැඩ් වල තියෙන නේද දැන් ලයින් එක මේ එක ලේයර් එකකින් යනවා නම් ඒකේ තියෙන විදිහම අරකට මේවා කරගන්න හරි ඒ කියන්නේ පුතේ සිලෙක්ට් සිමිල කියන එක කියන්නේ දැන් ඒක දැන් මේක මම ඉස්සරහට කතා කරන්නම් දැනට ඔයාට ඒක මේ වෙන විදිහට මම චුට්ටක් කියන්නම් දැන් හිතන්නකෝ අපි ලේයර්ස් ගැන කතා කරෙත් නැහැ ලේයර්ස් ගැන දැන් මේක නොදන්න කට්ටිය දැන් බලන ඇති ලේයර්ස් කියන්නේ මොකද්ද කියලා ඉස්සරහට පුතේ ඒ ගැන මම කතා කරන්නම් දැන් මෙයා මේ පුතා අහපු ප්‍රශ්නෙට මම චුට්ටක් උත්තරය දෙන්නම් මෙහෙමයි දැන් හිතන්න මම දැනට මෙන්න මේක ඇඳලා තියෙන්නේ මෙන්න මේ බිඳුව කියන ලේයර්ස් එකකින් එතකොට මේක සිලෙක්ට් කරලා දකුණු අත පැත්ත ඔබලා මෙන්න මෙතන සිලෙක්ට් සිමිල කියලා එකක් තියෙනවා. ඒ සිලෙක්ට් සිමිල කියන එක දුන්නාට පස්සේ මේ ලේයර් එකෙන් තියෙන හැම එකක්ම අපිට පෙන්නනවා. එතකොට පුතේ අපිට අවශ්‍ය නම් පුළුවන් මේ ඕනම එකක මෙන්න මෙතනින් පාට වෙනස් කරගන්න. එතකොට දැන් අපි මේ ලේයර් එකෙන් දීලා තියෙන මේ එක ලේයර් එකකින් ඇඳලා තියෙන නිසා අපි දැන් මේවා වෙන වෙන ලේයර්ස් වලින් ඇඳනනම් වෙන වෙනම අපිට පාට එතකොට කොපි හරි ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒක අපි කරන්නේ මේ විදිහට අරගෙන දකුණු අත පැත්ත ඔබලා සිලෙක්ට් සිමිල කියලා තියෙන මෙන්න මේකෙන් තමයි කරන්නේ. එතකොට මේ ලේයර් එකේ තියෙන සෑම සමාන ලේයර් එකක්ම මේ විදිහට සිලෙක්ට් වෙනවා. මං හැබැයි මම කියපු දේ බොයක් පුතේ මේකද ඇහුවේ නැත්නම් වෙන දෙයක්ද ඇහුවේ?
ඇස ඕකනන්න මේ අර සාමාන්‍යයෙන් හිතන්න ඔස අපි දැන් මේ ලයි මෙෂර්මන්ට් එකක් දැම්මහම ඒ මෙෂර්මන්ට් එකේ අර 10 කියන්නේ හොඳට විසිබල් පේනවා ෆොන්ට් සයිස් එක ලොකුයි ඒක අපි තව එකක් ගත්තොත් එහෙම ඒකේ ෆොන්ට් සයිස් එක පොඩි වෙන්න පුළුවන් එතකොට අර සිම්පල් විදියක් තියෙනවා නේද අරකම මේකට ආ හරි පුතේ ඔව් ඒක පුතේ හදාගන්න ඩිමෙන්ෂන් ස්ටයිල් මැනේජර් වලින් ඒක අපි ඩී ගහලා එන්ටර් කරාට පස්සේ ඔයාලට මේ තියෙන්නේ මේ මෙතන මේකේ මොඩිෆයි යටතේ ගිහිල්ලා මෙතන ටෙක්ස් කියලා තියෙන්නේ මෙන්න මේ ටෙක්ස් යටතේ ගිහිල්ලා පුතේ මෙතන තියෙන ටෙක්ස් හයිට් කියලා අන්න ඒක ඔයා වැඩි කරගන්න හරිද ඔන්න දැන් ඒක වැඩි කරගෙන මෙතන ඕකේ කරගන්න මෙතන සෙට් කරන් දෙන්න ක්ලෝස් කරගන්න පේනවද දැන් මෙතන අඩි 5යි කියලා පෙන්වනවා ඔන්න ඔය විදිහට තමයි පුතේ දැන් ඔයා තව එකක් අරගෙන මෙන්න මෙතනින් මෙහෙම ගත්තොත් දිගටම ඊට පස්සේ පෙන්වන්න පුතේ අඩි 5යි කියන එකමයි හරිද මේකත් නෙමෙයිද ඔය ඇහුවා ඔයාට පැහැදිලිද ඒ ටික නැත්නම් ඔයා මේකත් ඔව් පැහැදිලිද හරි හරි නේද හරි ඔයාට වෙන මොනවා හරි මේ පුතේ ගැටලුවක් තියෙනවා නම් ඔයා හැමෝම මට කෝල් එකක් හරි දෙන්න මම දන්න විදිහට මම කියලා දෙන්නම් ඈ හරි එහෙනම් පුතේ අපි ආපහු ක්ලාස් එක පටන් ගමු මං හිතනවා අනිත් කට්ටියන්ට මොනවා හරි ගැටලුවක් නැතුව ඇති කියලා පුතේ ඔයාලා නිශ්ශබ්දව ඉන්න එපා මොකද ඔයාලා කීයක් හරි මට ගෙවලා තමයි මේ ක්ලාස් එක කරන්නේ ඔයාලා නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ඔයාලා නොදන්න දෙයක් අහන්නේ නැහැ කියන්නේ ඔයාලා ඒ නොදන්න දේ නොදන්න විදිහටම ඉස්සරහට යනවා කියන එක ඒක හින්දා කවුරුත් ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ මොකද මේ ඇත්තටම අපි එක එක්කෙනාව අඳුරන්නේ නැහැ ඒක හින්දා එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාලට මම තේරෙන්නේ නැත්තම් මොනවා හරි දෙයක් මෙන්න මෙතන මට තේරුනේ නෑ කියලා අහන්න ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් එපා ඕනම වෙලාවක අහන්න මොකද මෙතන අපි දැන් ඉන්නේ 7 දෙනයි ඔක්කොම අපේ ක්ලාස් එකේ මේ ඉන්නේ 10කට අඩු සංඛ්‍යාවක් 8ක් 9ක් වගේ තමයි ඉන්නේ ඒක හින්දා අපි අනිවාර්යෙන් මේ කෝස් එකේ ඉවර වෙනකොට මේ 8 දෙනාම ඉස්සරහට හවුස් ප්ලෑන් එකක් ඇඳගන්න අවශ්‍ය වෙනවා මොකද මේ කෝස් එක ඉවර කරාට පස්සේ ඔයාලා අනිවාර්යෙන් හවුස් ප්ලෑන් එකක් අඳින්න ගන්න ඕනේ මොකද ඔයාලට හවුස් ප්ලෑන් එකක් අඳින්න ගත්තොත් එක ප්ලෑන් එකක් හරි ඇඳොත් ඔයාලා ඔයාලා මට ගෙවනවා වගේ ගානින් ඔයාලට 3-4 ගුණයක් වැඩිපුර ගන්න පුළුවන් ඔයාලා මුලින්ම ඒ දේ කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාලා හවුස් ප්ලෑන් එකක් ගන්න ඕනේ ඔයාලට සමහර විට බැරි වෙන්න පුළුවන් නමුත් ඔයාලට බැරි වෙන අවස්ථාවේදී මම ඉන්නවා ඔයාලට ඇඳ ගන්නව බැරි වුණත් මම හරි ඒක ප්‍රශ්නයක් නෑ ඇඳලා දෙන්නම් ඔයාලට කොහොමද හවුස් ප්ලෑන් එකක් ගන්න කතා කරන්න කොහොමද ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ටික මොනවද ඒවා මම ඉදිරියට කියලා දෙන්නම් ඒවා හරියට ඉගෙන ගන්න අනිවාර්යෙන් ඔයාලා මේකේ ප්‍රොජෙක්ට් එකක් අවසානයේට මම කියනවා මෙන්න මේ වගේ හවුස් එකක් ඔයාලා අඳින්න ඕනේ කියලා එතකොට ඔයාලට ඒක අඳින්න පුළුවන් වෙන්න ඕනේ මම ඒ විදිහට උගන්වනවා හරි අපි ඔන්න ඔය ටික දැන් කතා කරා ඊට පස්සේ පුතේ මූ කියන එක ටූල් කතා කරා කොපි කියන එක කතා කරා මං හිතනවා කාටවත් ප්‍රශ්නයක් නැතුව ඇති කියලා හරි ඊට පස්සේ දැන් අපි බලමු මෙන්න මේ රොටේට් කියන එක හරි රොටේට් කියන එක යූස් කරන්නේ රොටේට් කියන එකෙන් ඔයාලා ෆෝන් එක ගොඩක් වෙලාවට ෆෝන් එකේ රොටේට් එක යූස් කරනවා ඩිස්ප්ලේ එක හරව ගන්න කරන්න තමයි අපි රොටේට් එක යූස් කරන්නේ ඒ වගේම තමයි ඔටෝ කැඩ් වලදී මේක යූස් කරන්න පුතේ අපිට ඕනම ප්ලෑන් එකක් හෝ වේවා කොටුවක්ද ත්‍රිකෝණයක්ද ඕනම දෙයක් කරකව ගන්න අපි මෙන්න මේ රොටේට් කියන එක යූස් කරනවා අපි රොටේට් කියන එක එකපාරක් ක්ලික් කරලා මට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටසම රොටේට් කරගන්න මම ඒක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා සිලෙක්ට් කරගෙන දකුණු අත පැත්ත ඔබන්න පුළුවන් නැත්නම් ස්පේස් එක ඔබන්න පුළුවන් ඔබලා මට රොටේට් කරගන්න අවශ්‍ය බේස් පොයින්ට් එක දෙන්න ඕනේ මොකද බේස් පොයින්ට් එකෙන් තමයි රොටේට් වෙන්නේ දැන් පුතේ මේකේ උනත් රොටේට් වෙන විදිහ වෙනස් මම මෙතනින් රොටේට් කරපුවාම එක විදිහකට රොටේට් වෙන්නේ මෙතනින් රොටේට් කරපුවාම තව විදිහකට රොටේට් වෙන්නේ මෙතනින් රොටේට් කරපුවාම තවත් විදිහකට රොටේට් වෙන්නේ ඒක නිසා ඔයාලා දැනගන්න ඕන ඔයා රොටේට් කරන්නේ කොතනින්ද කියන එක මම මෙතනින් රොටේට් කරනවා මෙතනින් මේක ඔබලා F8 එකේ වුවත් ඔයාලට පේනව ඇති හරියටම අංශක 90න් තමයි මේක රොටේට් වෙන්නේ නමුත් මට අංශක 90න් රොටේට් කරගන්න අවශ්‍ය නැහැ එම නිසා මම F8 කියන එක ආපහු සැරයක් ඔබනවා ඔබලා ඉවරලා මට මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් රොටේට් කරගන්න ඕන කියලා හිතමුකෝ නැත්නම් අපි අංශක 30කින් රොටේට් කරගමුකෝ 30 ගල ගහලා එන්ටර් කරනවා හරි දැන් ඔයාලට පේනව ඇති අපි මෙතන අංශක ගාන බැලුවොත් මෙන්න මෙතනින් දැන් මම ඔයාලට කිව්වා ඇන්ගියුල් එකක් බලන්න කොහොමද කියලා ඉරි දෙකක් අතර මෙන්න මේ ඇන්ගියුල් කියන්නේ ඔබලා මේ ඉරයි අතර බැලුවොත් ඔයාලට පේනව ඇති අංශක 30ක් තියෙනවා හරි
දැන් අර පුතා අහපු නිසා මම ඔයාලට කියන්නම් මෙන්න මේ දැන් මගේ මේ ඒකක ටිකක් ලොකුවට පෙන්නනවා මේ දැන් ඔයාලගේ සමහර විට තවමත් zoom කර කර බලන්න ඕන ඇති අන්න ඒක මම කියන්න settings හදා ගන්න විදිහ හොඳට පුතේ මෙන්න මේ settings හදනකොට හොඳ අවධානයෙන් ඉන්න ඔයාලා අනිවාර්යෙන් ලියා ගන්න මොකද නැත්තම් පැටලෙන්න පුළුවන් මේක settings එකම විදිහට තමයි තියෙන්නේ පොඩ්ඩක් හරි එහෙම වුණොත් වෙනස් වෙන්න පුළුවන් හරි මුලින්ම D ගහලා enter කරන්න අපි කලිනුත් මේක කරා modify කියන එක යටතට යන්න අපි unit හදාගද්දී පුතේ අපි use කරා මෙන්න මේ මේ dialog box එකේ primary unit කියන එක අපි දැන් අපිට text එකේ height එක අඩු වැඩි කරගන්න ඕන නිසා අපි දා ගන්නවා මෙන්න මෙතන text කියන tab එකට ඊට පස්සේ වලන මුලින්ම align කියලා තියෙනවා symbols and arrow කියලා තියෙනවා text කියලා තියෙනවා fit primary unit ඔන්න ඔය විදිහට තියෙනවා අපි මුලින්ම use කරා primary unit කියන එක දැන් මෙන්න මේ text කියන එක උඩ එකපාරක් ඔබා ගන්න click කරගන්න ඊට පස්සේ පුතේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන text height කියලා එකක් තියෙනවා අන්න එතන text height කියන එක ඔයාලා දෙන්න අඩියක් කියන එක ඔයාලට කැමති ගානක් දාගන්න පුළුවන් අඩියක්ද අඩි 5ක්ද අඩි 6ක්ද කැමති විදිහට පුළුවන් නමුත් මේ අපි දැන් ඇඳගෙන යන drawing එකේ විදිහට අඩියක් වගේ තියාගත්තොත් හොඳයි. ඒ වගේම තමයි පුතේ මෙතන color එකක් දෙන්න පුළුවන් text color කියලා. එතකොට මෙතනින් අපි color එක කැමති color එකක් දෙන්න පුළුවන් මන් දීලා තියෙන දැනට white මම මෙතනින් green කියලා එක දෙනවා. දුන්නාට පස්සේ ඔයාලට මෙතන පෙන්වනවා ඇති preview එකක් මෙන්න මේ විදිහට preview වෙනවා. හරිද පුතේ? ඔන්න ඔය විදිහට තමයි text එකක color එක වෙනස් කරගන්නේ ඊට පස්සේ මෙතන fill color කියලා එකක් තියෙනවා මෙතනින් අපි yellow දෙනවා yellow දුන්නොත් බලන්න ඔයාලට මොකද වෙන්නේ කියලා ඔයාලා නිකන් ඉන්න ගමන් මේ මේවට මේ විදිහට දීලා බලන්න කොහොමද වෙන්නේ කියලා මේවා පුරුදු වෙන්න මං උගන්නනකම්ම බලාගෙන ඉන්නත් එපා මං උගන්නනවා කොහොමත් ඊට කලින් පොඩ්ඩක් අතපොත ගාලා තිබුණොත් යම් කිසි දෙයක් අපි හිතන්න සෙල්ලම් බඩුවක් කියලා ඒ සෙල්ලම් බඩුව අපි අරගෙන රිමෝට් කාර් එකක් අපි උදාහරණයට ගමු අන්න ඒ කාර් එක අරගෙන අපි ඕකට බැටරි දාලා ඉස්සරහටයි පස්සටයි යව යව හිටියොත් අපි එතනමයි අපි දන්න ඒ කාර් එකෙන් කරන්න බැටරි ටික දාලා කාර් එක ඉස්සරහට හරි පස්සට හරි යවන්න විතරයි නමුත් පොතේ ඒ කාර් එක හදිස්සියෙ කැඩුනොත් අපි හදා ගන්න දන්නේ නැහැ එතකොට මොකද කරන්න ඕනේ අපි ඒ කාර් එක අයින් කරලා තව කාර් එකක් ගන්න එක නෙමෙයි ඒ කාර් එකට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ එතකොට අපි මොකද කරන්නේ ස්ක්‍රූ පෙනෙනක් අරගෙන ඒක ගලවනවා ගලලලා වගේ වයර් මොනවද වෙලා තියෙන්නේ මෝටර් කොහොමද තියෙන්නේ මේක අපිට හරවන්න හදන්න බැයිද මේකේ බැටරි බැහැලාද ඔන්න ඔය වගේ දේවල් අපි අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරන්න ඕනේ මොකද ඔයාලා උදාහරණයකට ගන්න හොඳම උදාහරණේ කාර් එකටත් වුණා තමන්ගේ ෆෝන් එක. තමන්ගේ ෆෝන් එකේ සිග්නල් එන්නේ නැත්නම් කොහොම හරි ෆෝන් ෂොප් එකකට ගිහිල්ලා හරි හදා ගන්නවා. ඒ වගේම තමයි බැටරිය බැස්සොත් කොහොම හරි charge කර ගන්නවා නැත්නම් power bank එකක් හරි ගන්නවා. ඒ මොකද පුතේ අපිට ෆෝන් එක කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. අපි හැම වෙලෙම භාවිත කරන දෙයක්. අන්න ඒ වගේ AutoCAD කියන එකක් අපි අත්‍යවශ්‍ය දෙයක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේකේ දන්න දේවල් ගොඩක් තියෙනවා. අපි එකින් එකට ඉගෙන ගන්න ඕනේ. කරලා බලන්න ඕනේ. අපිට හදිස්සියෙ මොනවා හරි බැරි වුණොත් අපි ඉගෙන ගන්න ඕනේ. YouTube එකේ තෝරන තරම් තියෙනවා. නමුත් YouTube එකේ තියෙන ඒ වගේ පුතේ හැමදේම නැහැ. මොකද සමහර වෙලාවට මේ AutoCAD ඉගෙන ගන්නකොට ක්ලික් කරන ඒවා, zoom out zoom in කරන ඒවා, එතකොට unit හදාගන්න ඒවා, ඕවා එක එක විදිහට තියෙන්නේ. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒකේ හදපුවම මේකේ හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ කවුරුත් follow up එකක් දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳ ගන්න බෑ. ඔන්න ඔතන තමයි පුතේ වෙනස තියෙන්නේ. ඒක නිසා අපි දැන් දෙයක් දන්නවා නම් ඒකේ තව දුරට ඉගෙන ගන්න ඕන නම් ඒ විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අතපොත ගාලා මම කියන්නේ මේකේ හොඳට ඉගෙන ගන්න කියන එක අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. ඔය විදිහට පුතේ අපිට මේවා කරන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන නන් කියන එක දීලා තියන්න. මොකද අපි drawing එකක් අඳිනකොට පුතේ අපි ලස්සනක් කියන දෙයක් තියෙන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ fill color එක use කරන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි text එකේ height එක අඩු වැඩි කරගන්නේ. ඊට අමතරව අපි මේ ගැන කතා කරොත් මෙන්න මෙතන තියෙනවා symbol and arrow කියලා. එතකොට පුතේ මෙතන කැමති arrow එකක් මෙතනින් දෙන්න පුළුවන්. මම මේක මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ දෙන එකම මෙතනත් දෙන්න ඕනේ. ඒ දෙපැත්ත තමයි පුතේ දීලා තියෙන්නේ. first එකයි second එකයි. එතකොට මේවා මාරු වෙන්න ඕන නම් ඔයාලට කැමති විදිහට මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ leader කියන එකත් ඒකම දීලා තියන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහට
මෙන්න මේ ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි මේ දෙක මාරු කරගන්න පුළුවන්. මේ මේ ඇති තරම් තියනවා මෙතන එක එක ඉරි කොහොමද ඉන්නේ මේවා නිකන් ඉන්න ගමන් ඔයාලා බලන්න දානවා. හරි. අපි මේ ගැන හැමිට කතා කරමු. දැනට ඊතලයේ කියන එක තමයි ක්ලික් කරලා තියෙන්නේ. ඒක මේ ඒ විදිහට තියලා දැන් පුතේ ඔයාලට පේනවා ඇති ඉස්සලා මෙන්න මෙතන ටෙක්ස් කියන එකේ ටෙක්ස් හයිට් තිබ්බා වගේම සිම්බල් ඇන් ඇරෝස් යටතේ ඇරෝ සයිස් එකක් වෙනම තියෙනවා. අපි මේකටත් දෙනවා අඩියයි කියලා. හරි. අඩියක් කියලා ගහලා හරි. ඔයාලට පේනවා ඇති දැන් අර චූටිවට තිබ්බේවා මෙන්න මේ විදිහට මෙතන ඩිස්ප්ලේ කරනවා ප්‍රිවියු එකක් පෙන්නනවා. ඊට පස්සේ පුතේ මොකද කරන්න ඕනේ? ඕකේ කරගන්න ඕනේ. ओके කරලා මේකේ apply වෙනුවට තියන්නේ set current කියන බටන් එක. අනිවාර්යෙන්ම මෙන්න මේ set current කියන බටන් එක එබුවෙන්නේ නැත්නම් ඔයාලා කරපු වෙනස් කිරීම මේකට එන්නේ නැහැ. එම නිසා අපි දැන් මොකද කරන්නේ? set current කියන එක ඔබලා close කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති අපි හදපු dimension style එක මෙන්න මේ විදිහට පේනවා. දැන් ඔයාලට පේනවා ඇති ඔයාලට ඉස්සලා පෙවුනේ නැති කොටස් දැන් පේනවා. දැන් zoom කරලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතේ dimension එකක dimension style එක modify කරගන්නේ. එතකොට අපිට අවශ්‍ය විදිහට උස දිග එතකොට arrow size එක ඔය වගේව මාරු කරගන්න පුළුවන්. ඊට අමතරව පුතේ මෙන්න මෙතන offset එකක් වෙනස් කරගන්න පුළුවන්. ඒක මං හෙමීට ඉස්සරහට කියලා දෙන්නම්. නැත්තම් ඔයාලට බර වැඩි වෙන්න පුළුවන්. මේකේ නොදන්නම කට්ටිය පිරිසක් ඉන්නවා, ටිකක් දන්න පිරිසක් ඉන්නවා. එතකොට හොඳටම දන්න පිරිසක් නම් මං හිතන්නේ නැතු ඇති. නැත්තම් කෝස් එකට එන්නේ නැහනේ. හරි පුතේ, අපි එහෙනම් දැන් ඉස්සරහට යන් මම නැවත සැරයක් මේක පෙන්නලා දෙන්නම් ඔයාට ආපහු ඩිමෙන්ෂන් ස්ටයිල් එක හදන විදිහ. හරි. පළවෙනි පියවර විදිහට D ගැහුවා, එන්ටර් කරා. මේ වගේ ඩයලොග් බොක්ස් එකක් ආවා ඩිමෙන්ෂන් ස්ටයිල් මැනේජර් කියලා. ඒකේ අපි මොඩිෆයි කියන එක යටතට ගියා. අපිට අවශ්‍ය වෙන්නේ සිම්බල් ඇන් ඇරෝස් වල ඩිමෙන්ෂන් එක අඩු වැඩි කරගන්න. එතකොට ඇරෝ සයිස් කියලා තියෙනවා. මෙතන සිම්බල් ඇන් ඇරෝ සයිස් කියලා තියෙනවා. ඇරෝ සයිස් යටතේ මට අවශ්‍යයි මෙතන අඩියද අඩි දෙකද අඩි තුනද කැමති එකක් ඒ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ පුතේ ටෙක්ස් වලට යන්න. ටෙක්ස් වලට මෙතනින් අපිට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. මම දැනට වයිට් ම දෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති කලර් එක දීලා මොකක්ද කරන්න ඕනේ? ටෙක්ස් හයිට් එක. ටෙක්ස් හයිට් එක ඔයාලට දෙන්න. අතන අඩියද අඩියද අඩි දෙකද තුනද කැමති එකක් දෙන්න. දීලා ඉවරලා මෙතන ඕකේ කරගත්ත ගමන් කරන්න ඕනේ සෙට් කරන්ට් කියන එක ඔබලා ක්ලෝස් කරගන්න එක. හරි. ඔන්න ඔය ටික තමයි පුතේ. ඔන්න ඔය විදිහට තමයි ඩිමෙන්ෂන් ස්ටයිල් එකක් හදාගන්නේ. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ නැති ඩිමෙන්ෂන් කොහොමද පේන්නේ කියලා බලන්නේ. හරි. දැන් අපි ආපහු යන් රොටේට් කියන එක තව සැරයක් අපි එක සැරයක් කතා කරේ. තව එක සැරයක් අපි රොටේට් කියන එක රොටේට් කරගමු. රොටේට් කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට මට අවශ්‍ය වෙන මෙන්න මේ කොටුව විතරයි රොටේට් කරගන්න. මම මේක උඩ එකපාරක් ක්ලික් කරලා දකුණු අත පැත්ත ක්ලික් කරලා මම බේස් පොයින්ට් එක විදිහට මෙන්න මෙතන දෙනවා. මෙතන දීලා F8 එක ඔබනවා. ඔන්න එතකොට මැදින් තමයි පුතිය රොටේට් වෙන්නේ. මම ඒකයි ඔයාලට කිව්වේ ඔයාලා දෙන පොයින්ට් එක අනුව රොටේට් වෙන විදිහ වෙනස් වෙනවා. හරි. දැන් මම මේ මේ විදිහට රොටේට් කරගන්නවා. දැන් මේ වස්තුව මම වෙන තැනකින් රොටේට් කරගත්තාම මොකද වෙන්නේ කියලා බලමු. දැන් මම මේක රොටේට් කරගන්නේ මෙන්න මෙතනින්. එතකොට ඔන්න. එතකොට පුතිය ඔන්න. දැන් මේක රොටේට් කරගත්තේ මැදින් නිසා මේක මැද කැරගුණා. මේක මෙතනින් රොටේට් කරගත්ත නිසා ඒ විදිහට කැරගුණා. අන්න ඒ විදිහට රොටේට් කරන තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. අපි ආපහු රොටේට් කියන එක අරගෙන මෙන්න මේ මුළු එකම සිලෙක්ට් කරලා මට අවශ්‍යයි මෙන්න මෙතනින් අංශක 45ක් රොටේට් කරගන්න. මම මේ විදිහට ගහලා 45යි කියලා ගහලා එන්ටර් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනව ඇති මෙන්න මෙතන තිරස් ඉරක් ගහලා මෙන්න මේ කෝණේ බැලුවත් අංශක 45ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇංගල් යටතේ ගිහිල්ලා මේක ක්ලික් කරලා මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පුතේ අංශක 45 කියන ඒකකය අපිට පෙන්නනවා. එහෙනම් අපි කරපු ටික හරියට නිවැරදිව කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි රොටේට් කියන එක භාවිතා කරන්නේ. හරි. ඊළඟට අපි යූස් කරමු මෙන්න මේ ස්කේල් කියන එක. මොකද්ද ස්කේල් කියන එක? ස්කේල් කියන්නේ පුතේ ස්කේල් කියන එක අපි භාවිතා කරොත් ඔයාලා හිතන්නකෝ මෙහෙම ඔයාලා දැන් ගියක්
ගත්තොත් අන්න ඒගේ පරිමාණයටම අපිට කොලයක අඳින්න බෑ හරිද ඒ කියන්නේ පුතේ අපි කාර් එකක් පොතක අඳිනවා නම් අපි මොකද කරන්නේ ඒ කාර්කේ විදිහට පොතක් අපිට හොයාගන්න නැහැ මොකද ඒ කාර්කේ මානයන් විදිහට දිගපළල විදිහට පොත් අපිට ගන්න නැහැ අන්න ඒක නිසා අපි කරන්නේ මොකද්ද ඒ කාර් එක දිහා බලාගෙන ඒ කාර්කේ විදිහට ඊට වඩා කුඩාවට අපිට තියෙන තනි රූල් පොතේ හරි චිත්‍ර පොතේ හරි A4 sheet එකේ හරි A2 sheet එකේ හරි A1 sheet එකේ හරි අපි ඇඳ ගන්නවා අන්න ඒක තමයි පුතේ සරලව කිව්වොත් ස්කේල් කරනවා කියන එක එතකොට පුතේ අපි මොකද කරන්නේ අපි ගෙදරක් අඳිනවා නම් අපි අඩි 10ක් අඩි 10 10 කාමරයක් අඳිනවා නම් එතකොට හරි අපි දැන් අඩි 10 10 එකක් නිකමට අඳිමු මෙතන ලයින් ගත්තා අඩි 10යි කියලා ටයිප් කරා අඩි 10යි කියලා ටයිප් කරා ඔන්න දැන් අඩි 10 10 කාමරයක් මේ ඇඳලා තියෙන කොටුවක් ඇඳලා තියෙන කියලා හිතන්නකො හරි අඩි 10 10 කාමරයක් එතකොට මෙන්න මේක අපිට දැන් ඩ්‍රෝවින් එකක අපි අඳිනවා නම් කියන පොතක අඳිනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ මේ විදිහටම අපිට අඳින්න බෑ මොකද පුතේ අපි අඩි 10 10 කාමරයක් ඇඳුවොත් අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යෙන් අඩි 10 10 ඩ්‍රෝවින් පොතක් මොකද එහෙම පොත් අපි ළඟ නැති නිසා අපිට ඔටෝකැඩ් කියන කේ අපිට ඒක ඇඳ ගන්න පුළුවන් නමුත් අපි print එකක් ගන්නකොට අඩි 10 10 පොල අපි ළඟ දැනට නැහැ එතකොට ඒක අපි කුඩා කරන්න ඕනේ අන්න ඒ කුඩා කරන එකට අපි කියනවා ස්කේල් කරනවා කියලා එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කරන්න අඩි 10යි නම් දීලා තියෙන්නේ අපිට පුළුවන් එක අඟලකින් අඩි 10ක් කියන එක ස්කේල් එක අපිට හදා ගන්න. ඒ කියන්නේ පුතේ මොකද්ද? එක අඟලකින් අඩි 10ක් පෙන්නනවා කියන එක. හරි මෙන්න මේ විදිහ ස්කේල් එකක් පුතේ අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් මේක කියන්නේ එක අඟලකින් අඩි 10ක් පෙන්නනවා කියන ස්කේල් එක ඒ කියන්නේ පුතේ අපි චිත්‍ර පොතක් ගත්තොත් දැන් මෙතන අඩි 10ක් තමයි තියෙන්නේ නමුත් අපි පෙන්නන්නේ එක අඟලකින් අඩි 10ක් එතකොට පුතේ අඩි 10ක් පෙන්නන්න නම් අපි අඟල් කීයක් අඳින්න ඕනද අඟල් 10ක් ඇන්දොත් අපිට අඩි 10ක් කියන එක පෙන්වන්න පුළුවන්. එතකොට අඟල් 10ක් වගේ අපිට A2 sheet එකක A1 sheet එකක අපිට ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඕකට තමයි ස්කේල් කියන එක කියන්නේ. ස්කේල් කරනවා කියන්නේ ස්කේල් එකක් කියලා කියන්නේ සරලව කිව්වොත් ඔන්න ඔය එක. ඒ කියන්නේ පුතේ ලොකු වස්තුවක් කුඩා කරලා දැක්වීම සඳහා අපි භාවිතා කරන විදිහ තමයි ස්කේල් එක. ඒ කියන්නේ දැන් අපි අඩි 50 50 කාමරයක් අඳිනවා නම් අපි ඩ්‍රෝවින් ඒරියා එකක අඳිනවා නම් අපි ඒක අනුමාන කරනවා එක අඟලකින් අඩි 10ක් හෝ අපිට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් අඩි 20ක් දඳින්නේ අඩි 30ක් දඳින්නේ ඒක ඩ්‍රෝවින් එකේ ඒරියා එක වැඩි වෙන්න අපිට ඒක වැඩි අඩු කරගන්න අඳින්න පුළුවන් හරි මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා එතකොට අපි අඩි 10 10 කාමරයක් අඳිනවා නම් අපි පොතක අඳිනවා නම් අඳින්න ඕනේ අඟල් 10 10 කොටුවක් හරි මොකද අපිට එක අඟලකින් අඩි 10ක් පෙන්නනවා කියලා අපි ස්කේල් එක දීලා තියෙනවා මෙතන හරි මෙතන ස්කේල් එක තමයි එක අඟලකින් අඩි 10ක් පෙන්නනවා කියන එක මම කියපු ටික වලට පුතේ පැහැදිලිද මොන හරි අපැහැදිලිතාවයක් තියෙනවද ඔතන සවිතර පෙන්වන්න ඕනේ අඟලේ අඟලේ කොටුවක් නෙමෙයිද? ඔව් ඒක තමයි පුතේ. දැන් අපි ඒක තමයි මම කිව්වේ. දැන් මෙතන අපි ස්කේල් එක මම දැන් කිව්වේ අඟලකින් අඩි 10ක් පෙන්වනවා කියලානේ. හරිද? ඔව්. එතකොට මෙතන අඟලකින් අඩි 10ක් පෙන්වනවා නම් අඟලේ අඟලේ කොටුවක් ඇඳපු ගමන් හරි. අඩි 10 10 කාමරයක් තමයි ඇඳින්නේ. එතකොට අපි පොතේ ඇඳිනවා නම් අඟලේ අඟලේ තමයි එකක් තමයි ඇඳින්න ඕනේ. හරි. හරියටම හරි. එහෙම තමයි වෙන්න ඕනේ.
එතකොට අපිට මේක කැමති නම් එක අඟලකින් අඩි 8ක් පෙන්වන්න පුළුවන් අඩි 2ක් පෙන්වන්න පුළුවන් අඩි 5ක් පෙන්වන්න පුළුවන් අඩි 100ක් වුණත් පෙන්වන්න පුළුවන් ඒ විදිහට තමයි අපි ඩ්‍රෝවින් එක ඇඳගෙන යන්නේ හරි හරි අපි මුලින්ම දැන් ආයෙත් බලමු ස්කේල් කියන එක කොහොමද කරන්නේ කියලා එතකොට ස්කේල් කියන එක ගත්තොත් පුතේ අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන ස්කේල් කියලා තියෙනවා අන්න ඒ ස්කේල් කියන එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කර ගන්නවා ක්ලික් කරගෙන ඉවර වෙලා අපි මොකද්ද කරන්න ඕනේ මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ටික ස්කේල් කරගන්න එතකොට අපිට ස්කේල් කරගන්න අවශ්‍ය ඔබ්ජෙක්ට් එක අපි සිලෙක්ට් කරගැනීමට අත්‍යවශ්‍යයි එතකොට මෙන්න මේ විදිහට මම මට අවශ්‍ය ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්නවා සිලෙක්ට් කරගෙන අපි දෙන්න ඕනේ බේස් පොයින්ට් එකක් බේස් පොයින්ට් එකක් දෙන්න නැතුවම ඒ කියන්නේ පුතේ අපි රොටේට් කරනවා නම් රොටේට් කරන්න අපි කොතනින්ද රොටේට් කරන්න කියලා පෙන්වන්න ඕනේ ඒ වගේම තමයි ස්කේල් කරනවා නම් ස්කේල් කරන්නේ කොතනින්ද කියන එක අපි පෙන්වන්න ඕනේ ඒක නිසා මොන පොයින්ට් එකෙන්ද ස්කේල් කරන්න කියලා මම මෙන්න මෙතන පොයින්ට් එක දෙනවා එතකොට ඔයාලට පේනවා ඇති මට දැන් පොයින්ට් එක පෙන්වන්නේ නැහැ එතකොට මම මොකද්ද කරන්න ඕනේ මෙන්න මෙතන ඕ ස්නැප් එක කියනක ඕස් වෙලා තියෙනවා මම F3 කියන command එකෙන් ඕ ස්නැප් එක on කරගන්නවා ඊට පස්සේ පුතේ මෙතන ක්ලික් කරලා ඔයාලට පේනවා ඇති එකපාරක් ක්ලික් කරපු ගමන් මේක විශාල වෙනවා මට අවශ්‍ය වෙන්නේ මේ ඇඳපු කොටුව දෙගුණයකින් ස්කේල් කරගන්න මම කරන්නේ දෙක ගහලා enter කරගන්නවා හරිද එතකොට පුතේ ඔයාලට පේනවා ඇති මේක දෙගුණයකින් ස්කේල් වෙලා තියෙනවා අපි දැන් මේ 10 10 කොටුව ස්කේල් කරනවා නම් ස්කේල් කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා මට අවශ්‍ය වෙනවා මේ ටිකම ස්කේල් කරගන්න මේ ඩිමෙන්ෂන් එක ස්කේල් කරගන්න ඊට පස්සේ මම දකුණු අත පැත්ත හරි මවුස් එකේ කීබෝඩ් එකේ ස්පේස් එක හරි එකපාරක් මේ විදිහට ඔබලා මම මෙන්න මෙතන තමයි ස්කේල් කරගන්නේ ඔයාලට බේස් පොයින්ට් එකක් අනිවාර්යෙන් දිය යුතුයි එතකොට මෙතනින් උනත් ඔයාලට ස්කේල් කරගන්න පුළුවන් මම මේක මෙතනින් ස්කේල් කරගන්නවා දැන් මෙතන ක්ලික් කරලා දෙක කියලා ගහලා එන්ටර් කරනවා. එතකොට පුතේ දෙගුණයකින් තමයි ස්කේල් වෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ස්කේල් කරගන්න. මොකද මේ ස්කේල් කියන එක අපිට ඉස්සරහට අත්‍යවශ්‍ය වෙන එකක්. එතකොට ඔයාලට පේන ඇති අඩි 10ට තිබ්බ එක අඩි 20ක් වුණා. එතකොට මේ අඩි 20 කියන එකට මට නැවත අඩි 10ක් කරගන්න අවශ්‍ය නම් මම මොකද්ද කරන්නේ? ස්කේල් කියන එකට ගිහිල්ලා සිලෙක්ට් කරලා දකුණු අත පැත්ත ඔබලා මෙතන ඔබලා දශම පහ කියන එක දෙනවා. මොකද අපි ස්කේල් කරේ දෙගුණකින් වුණාට 20 10 කරන්න නම් අපි කරන්න ඕනේ දශම පහ. ඒ කියන්නේ 10 දෙකෙන් බෙදනවා වගේ දෙයක් තමයි අපි කරන්නේ. හරි. ඒක පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. දැනට ස්කේල් කියන එක මොකද්ද කියන එක කොහොමද කරන්නේ කියන එක ඔයාලා මතක තියාගන්න. ඉස්සරහට අපි ඒකකත් එක්ක කොහොමද ස්කේල් කරන්නේ කියලා බලමු. හරි. නැවත සැරයක් අපි බැලුවොත් ස්කේල් කියන එක උඩ එකපාරක් ක්ලික් කරා මට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටුව ස්කේල් කරගන්න ඒක සිලෙක්ට් කරා සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ දකුණු කීබෝඩ් එකේ ස්පේස් බාර් එක නැත්තම් එන්ටර් එක හරි මවුස් එකේ දකුණු අත පැත්තේ හරි ක්ලික් කරලා මන් දෙනවා මෙන්න මෙතනින් මට ස්කේල් කරන්න ඕනේ මට 3 ගුණයකින් ස්කේල් කරන්න ඕනේ 3 ගහලා එන්ටර් කරනවා එන්ටර් කරපු ගමන් මෙන්න මේ විදිහට ස්කේල් වෙනවා ඔන්න ඔය විදිහට තමයි පුතේ ස්කේල් කියන ටූල් එක භාවිතා කරන්නේ හරි දැන් ඔයාලට විනාඩියක් දෙකක් මම දෙන්නම් ඔයාලා මෙන්න මේ ස්කේල් කියන එක චුට්ටක් යූස් කරලා භාවිතා කරලා බලන්න මොකද ස්කේල් කියන එකේ සමහර විට ඔයාලට පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන් ස්කේල් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් වෙනවා ඔයාලට විනාඩි දෙක තුනක් දෙන්නම් ඒ විනාඩි දෙක තුන ඇතුළත ඔයාලා බලන්න මේක ප්‍රැක්ටිස් කරන්න ඒ අතරතුර දැන් ප්‍රශ්න කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන් කතා කරන්න පුළුවන් අපි plan එකක් ගත්තාම මේක තමයි මම ඔයාලට උදාහරණ දෙන්න plan එක මේකේ ඔයාලට මතක ඇති පළවෙනි දවසේ සහභාගී වුණා නම් කට්ටිය මම හිතනවා මෙතන ඉන්න කට්ටිය ඔක්කොම පළවෙනි දවසේ free session එකට සහභාගී වෙච්ච කට්ටිය කියලා එදා එන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් chat box එකේ හරි දාන්න නැත්නම් තුට්ටක් කතා කරලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම කවුරු හරි ඉන්නවද පුතේ?
පළවෙනියටම තිබ්බ ෆ්‍රී සෙෂන් එකට සහභාගි වෙන්න බැරි වුණ කවුරු හරි ඉන්නවද? මම ආවනේ සර්. හරි, තව කවුරු හරි ඉන්නවද? හරි, එහෙනම් මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. මොකද අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඉන්න ඕනේ අපි මේ කෝස් එක ඉවරනාට පස්සේ අපි කරන්නේ මොකක්ද කියන එක. අපි අඳින්නේ හවුස් ප්ලෑන් එකක්. එතකොට ඒ හවුස් ප්ලෑන් එකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක අපි දැනගත යුතුමයි. හරි, අපි අනිවාර්යෙන් අපි අඳින ප්ලෑන් එක ප්‍රාදේශීය අනුමැතියට දාන්න පුළුවන් ප්ලෑන් එකක් තමයි අඳින්නේ. සමහර ගොඩක් වෙලාවට ගම්වල නම් ප්‍රාදේශීය අනුමැතිය ගන්න නැහැ. මොකද ගම්වල පර්චස් 15-20 කෑලි නෙමෙයි තියෙන්නේ, අක්කර ගණන් ඉඩම් තියෙනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ සභා අනුමැතිය ගන්නවා කියන එක. ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවට හරි නාගරික සංවර්ධන අධිකාරියට හරි ඔය RDA එක ඔය වගේ යම් යම් ආයතන වලින් අපිට ගන්න තියෙනවා approval එක කියන එක. අපි ඒක සභා drawing එක කියලා හඳුන්වනවා. town area වල නම් අනිවාර්යෙන් මෙන්න මේ සභා අනුමැතිය අත්‍යවශ්‍ය වෙනවා. drawing එකක් අපි අඳපුවාම පුතේ අනිවාර්යෙන් මෙන්න මේ අත්‍යවශ්‍ය වෙන ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් මොනවද කියන එක අපි දැන් බලමු. පළවෙනි දේ තමයි අපිට අපි අඳින gedara තනි තට්ටුවේ plan එකක් නම් සහ තට්ටු දෙකේ plan එකක් නම් තනි තට්ටුවේ plan එකකට අපි කියනවා one story house එකක් කියලා. තට්ටු දෙකේ plan එකක් නම් two story කියන අතර තට්ටු තුන නම් three story. ඔන්න ඔය විදිහට story කියන අදහස අපි අනිවාර්යෙන් භාවිතා කරනවා. ඒක පුතේ මේ ශේෂ්ත්‍රයේ කියන වචනය. මොකද අපි තනි තට්ටුවේ ගියද්ද අඳින්නේ තට්ටු දෙකේ ගියද්ද අඳින්න කියනවට වඩා යම් කෙනෙක්ගෙන් අහපුවාම two story house plan එකක්ද නැත්නම් one storyද three storyද මොනවද අඳින්න කියලා ඒ විදිහට අහපුවාම යම් කිසි කෙනෙක් දන්නවා මෙයා drawing ගැන යම් කිසි දෙයක් දන්නවා. සමහර කට්ටිය දන්නේ නැහැ one story two story කියන එක. නමුත් පුතේ අපි මේක ඉගෙන ගන්නකොට යම් යම් වචන තියෙනවා. අන්න ඒ වචන වලින් අපි යම් කිසි කෙනෙක් එක්ක කතා කරනකොට අපි ඒවා දන්නවා කියන දේ අනිවාර්යෙන් අඟවන්න ඕනේ. මොකද කතාවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ හින්දා අපි කතා කරන්න ඕනේ කොයි විදිහටද. අපි දැන් ප්ලෑන් එකක් යම් කිසි කස්ටමර් කෙනෙක් අපි ළඟට ඇවිල්ලා මට ප්ලෑන් එකක් ඇඳගන්න ඕන කියපුවාම අපි එයාගේ මූණ දිහා බලාගෙන ඔයාට කොහොමද ඇඳගන්න ඕනේ කියලා අහගෙන හිටියොත් අපිට ඒ ප්ලෑන් එක කවදාකවත් එන්නේ නැහැ. අන්න ඒ නිසා අපි යම් කිසි කෙනෙක් අපි ළඟට ප්ලෑන් එකක් ඇඳගන්න ආවොත් අපිට පුළුවන් විදිහට ඒකක් හරි මොනවා හරි දීලා පොඩි සංග්‍රහයක් හරි කරලා ඔයා කොහෙද ඉන්නේ සුහදව කතා කරලා ඔයාගේ අදහස මොකද්ද, ඔයා අඳින්න හිතන් ඉන්නේ කොහොමද, ඔයාගේ බජට් එක මොකද්ද, අපි හොඳ ගෙදරක් හදමු, අපි හොඳ ගෙදරක් නිර්මාණය කරමු, ඔයාට ඕනම විදිහට මන් ඩිසයින් එක ඇඳලා දෙන්නම්, ඔයාට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්, ඔන්න ඔය වගේ අනිවාර්යෙන් අපි කතා කරලා අපි මේ වැඩේ අපිට එන වැඩේ අපි ගන්න ඕනේ. හරි, අපි දැන් කතා කරමු මුලින්ම පුළුත්තේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ප්ලෑන් එක කියන එක. ප්ලෑන් එක කියලා හැඳින්වුවත් අපිට ගෙදර උඩින් පේන විදිහ තමයි අපි ප්ලෑන් එකේ අඳින්නේ. ඊට පස්සේ අපි අනිවාර්යෙන් අපිට අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ ෆ්‍රන්ට් එලිවේෂන් එක කියන එක. ඒ කියන්නේ පුතේ ෆ්‍රන්ට් එලිවේෂන් එක කියන්නේ ප්ලෑන් එකක ඉදිරි පෙනුම කියන එක. ඔයාලා දැකලා ඇති ගෙදරක් හෝ පන්සලක් හරි එතකොට බිල්ඩින් එකක් හරි ඕනම දෙයක් හදනකොට අපිට ඒකේ ඉදිරි පෙනුම කොහොමද පැති පෙනුම කොහොමද කියන එක අපි නිර්මාණය කරනවා, අපි ඩිසයින් කරනවා. ඒක තමයි පුතේ මේ ඔටෝ කැඩ් වලින් කරන්නේ. ඔටෝ කැඩ් වලින් ගොඩක්ම කරන්නේ අපි ඉස්සර චිත්‍රයක් අඳිනකොට අපිට ඒ චිත්‍රෙට පණ දෙන්න බෑ. නමුත් ඔටෝ කැඩ් වලින් අපිට පුළුවන් අපි යම් කිසි ඩ්‍රෝවින් එකක් කරොත් ඒකට පණ දෙන්න අපිට ඒක පුළුවන් බිල්ඩ් අප් කරන්න. ඒ කියන්නේ අපිට ඒක ගොඩනගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. අපි මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ප්ලෑන් එක කියන එක. ප්ලෑන් එක නිර්මාණය කරගත්තට පස්සේ අපි ගෙදර හරි බිල්ඩින් එක හරි ඒකේ ඉදිරි පෙනුම කොහොමද එන්නේ කියලා නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ පැති පෙනුම එන්නේ කොහොමද කියලා නිර්මාණය කරගන්න ඕනේ. මේ සියලු දේවල් වලට අපිට අපි ළඟට එන ක්ලයන්ගේ අදහස් අවශ්‍ය වෙනවා. එයාගෙන් අහන්න ඕනේ, දැනගන්න ඕනේ එයා වැඩිපුර කැමති කොහොමද, ඕපන් විදිහටද කැමති, නැත්නම් එයා ජනෙල් වලට භාවිතා කරන්නේ ඇලුමිනියම්ද,
නැත්නම් ලූවර් සහිත ජනෙල්ද ඔය වගේ සියලු අදහස් එයාගෙන් අනිවාර්යෙන් අපි ගන්න ඕනේ ඊට පස්සේ පුතේ ෆ්‍රන්ට් ටෙලිවිෂන් එක ඉදිරි පෙනුම සයිඩ් ටෙලිවිෂන් එක පැති පෙනුම ඒ වගේම තමයි පුතේ සෙක්ෂන් එක සෙක්ෂන් එක කියන්නේ අපි මේ ප්ලෑන් එකක් ඇඳපුවාම ඒ ප්ලෑන් එක මැද්දෙන් හෝ පැත්තෙන් හෝ වැඩිම ඩීටේල් ප්‍රමාණයක් පේන විදිහට කපලා අඳින දෙයකට තමයි සෙක්ෂන් එකක් කියලා කියන්නේ ගෙදරක් ඇඳුත් ගෙදර මැද්දෙන් කපලා පේන විදිහ තමයි සෙක්ෂන් එකක් කියලා කියන්නේ මෙන්න මේ සෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ප්ලෑන් එකකට අත්‍යවශ්‍ය වෙන දෙයක් මේ සෙක්ෂන් එක දිහා බලලා තමයි මේ සෙක්ෂන් එකයි ප්ලෑන් එකයි මේ සියලු දේවල් දිහා බලලා තමයි බාස් හරි කොන්ට්‍රැක්ටර් හරි ඉංජිනේර් හරි මේ බිල්ඩින් එක ගොඩනගන්න තීරණය කරන්නේ එම නිසා මෙන්න මේ ටික අපිට අත්‍යවශ්‍ය වෙනවා ඊට පස්සේ තමයි පුතේ ගෙදරක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දේ තමයි ෆවුන්ඩේෂන් එක ඒ ෆවුන්ඩේෂන් ඩීටේල් එක අපිට අවශ්‍ය වෙනවා මේ කොලම්බින්ස් කියලා දෙයක් තියෙනවා කොලම් එකක් කියලා මගේ පුතාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ගෙදරක් හරි බිල්ඩින් එකක් හරි හදනකොට පොඩි කණු කණු වගේ තියෙනවා අන්න ඒවට තමයි කොලම් කියන්නේ කොලම්බින් මොනවද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු එතකොට පුතේ ඊළඟට අපිට අවශ්‍ය වෙනා මෙන්න මේ ෆවුන්ඩේෂන් ඩීටේල් එක ඊට පස්සේ ප්ලෑන් එක හරි ෆවුන්ඩේෂන් ඩීටේල් හරි සෙක්ෂන් සයිඩ් ඩෙරිවේෂන් මේ ටික හරි ඊට පස්සේ කොහොමද අපි සෙප්ටික් ටැංක් ඇන් ස්ටෝරේජ් පිට් ඒ කියන්නේ කුණු කසල බැහැර කරන විදිහ කොහොමද කියන එක අපි දිය යුතුමයි අන්න ඒක වගේම මෙතන ෆවුන්ඩේෂන් ඩීටේල් එක මොකද්ද දොර ජනෙල් වින්ඩෝ ඩීටේල් එක ඒ කියන්නේ ෂෙඩියුල් ඔෆ් ඩෝස් ඇන් වින්ඩෝස් අන්න ඒවා දෙන්න ඕනේ ඒ කියන්නේ දොරවල් වල සයිස් එක කොහොමද ඒවා මොන වගේන්ද හදන්නේ අන්න ඒ ටික දෙන්න ඕනේ ඊට පස්සේ ප්‍රධානම දේ තමයි සයිට් ප්ලෑන් එක. සභා අනුමැතියක් දානකොට අපිට මුලින්ම සභාවෙන් බලන්නේ මෙන්න මේ සයිට් ප්ලෑන් එක කියන එක. මේකේ රෙගියුලේෂන් වගේක් තියෙනවා, නීති රෙගුලාසි වගේක් තියෙනවා. තනිතට්ටුවේ බිල්ඩින් එකක් අඳිනවා නම් කොහොමද එන්න ඕනේ? තට්ටු දෙකේ බිල්ඩින් එකක් අඳිනවා නම් කොහොමද එන්න ඕනේ? අපි ඒව දැනගත යුතුයි. එතකොට මේ ප්ලෑන් එක අඳිනකොට මේකේ උතුර කොහොමද? ඒ විස්තර කතා කරගත යුතුයි. එතකොට මේක පර්චස් කීයක ඉඩමක්ද මේ ඔක්කොම අපි දැනගන්න යුතුයි අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ සයිට් ප්ලෑන් කියන එක ගැන හරි පුතේ එතකොට සාමාන්‍යයෙන් සාරාංශයක් විදිහට ගත්තොත් ප්ලෑන් එකක අත්‍යවශ්‍යම දෙවන දේවල් තමයි එක ප්ලෑන් එක දෙක සෙක්ෂන් එක තුන ෆ්‍රන්ට් එලිවේෂන් එක හතර සයිඩ් එලිවේෂන් එක පහ ෆවුන්ඩේෂන් එක හය සෙප්ටික් ටැංක් ඇන් සෝකේජ් පිට් හත door window schedule අට site plan ඔන්න ඔය ටික පුතේ අපිට අත්‍යවශ්‍ය වෙනවා අපි මොන drawing එක ඇන්දත් ඔය ටික තිබුණේ නැත්නම් අපිට සභා අනුමැතියක් දාන්න බෑ ඒ වගේම තමයි අපිට ගෙදර නිර්මාණය කරන්න බෑ ඊට අමතරව drawing එක ලස්සන වෙන්න හරි එම පුද්ගලයාගෙන් ගන්න ගානට සාධාරණයක් කිරීමට අපිට අවශ්‍ය නම් මෙන්න මේ roof plan එක කියන එක දෙන්න පුළුවන් මේක අත්‍යවශ්‍යම නෑ ඒ වගේම තමයි අපිට පුළුවන් එක සෙක්ෂන් එකයි අපි දිය යුතු සෙක්ෂන් දෙකක් දෙන්න පුළුවන් ඒ වගේම තමයි සයිඩ් ඩෙලිගේෂන් එකයි දෙන්න පුළුවන් දෙන්න අවශ්‍ය නමුත් අපිට අවශ්‍ය නම් පුළුවන් සයිඩ් ඩෙලිගේෂන් දෙකක් දෙන්න අන්න ඒ වගේ පුතේ අපි ප්ලෑන් එකට ගන්න ගාන මත මේක මේ විදිහට ලස්සන ඩ්‍රෝවින් එකක් බවට පත් කරගත යුතුයි ඒ තියෙන්නේ ඔබේ අතේ ඒ වගේම තමයි පුතේ අපි මෙන්න මෙතන අපේ විස්තර ටික දාලා මේ වගේ යම් කිසි දෙයක් අඳිනවා එතකොට drawing එක මොකද්ද drawing එකේ අන්තර්ගතය මොකද්ද අපි මේ drawing එක දෙන්නේ කාටද ඔන්න ඔය ටික ඇතුළත් කරලා අපි detail එකක් දෙනවා මෙන්න මේ detail දෙන කොටසට අපි කියනවා cage එක කියලා අනිවාර්යෙන්ම drawing එකක මෙන්න මේ cage එක කියන එක දිය යුතුයි නැත්නම් සමහර කට්ටිය propose කරන්න කාටද propose house for කියලා නම දාලා ඊට පස්සේ design by කියලා කවුරුත් දාන්නෙත් නෑ design එක කරන්න කවුද කියන්නෙත් නෑ seal එක ගහලා නිකම්ම දෙනවා ඊට වඩා පුතේ ලස්සනයි මෙන්න මේ මගේ cage එකක් හදලපුවාම එතකොට අපිට බලපුවාම මේක පේනවා drawing title එක අපි දෙන්නේ council drawing එකක් සභා drawing එකක් මේකට අන්තර්ගත වෙලා තියෙනවා floor plan front elevation side elevation section elevation site plan අපි propose කරන්න කාටද propose house pro කියලා තමන්ගේ නම හරි නැත්තම් ඔයා ප්‍රපෝස් කරන ක්ලයන්ට්ගේ නම ඇඩ්‍රස් එක මෙතන දාන්න පුළුවන් design by කියලා තමන්ගේ නම ඒ විස්තර ටික දාන්න පුළුවන් date එක drawing number එකක් යම මෙතන 1-2 කියලා දෙන්න පුළුවන් එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ total floor area එක අපි දෙන්න ඕනේ මොකද මෙන්න මේ area එකට තමයි අපි ගන්න ගාන තීරණය කරන්නේ අපි මේ දවස්වල නම් පුතේ
ඩෝවින් එකකට ස්කෑප් ෂීට් එකක් ඒ කියන්නේ වර්ග අඩියක් අඳින්න රුපියල් 20ක් 25ක් අතර ගාණක් ගන්නවා නමුත් මේක ඩිපෙන්ඩ් වෙනවා අඳින එක්කෙනාගේ මත අපි කොයිම මොහොතකවත් අපේ තත්ත්වයේ බාලතර ගත යුතු නැත එම නිසා ඔය ගොඩක් වෙලාට ඒ කියන්නේ ටෙක් වලින් මේ ෆීල්ඩ් එකට එන කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි පුතේ අපි මුලින්ම මුල්ම ඩ්‍රෝවින් එක අඩු ගානට ඇන්ද්ොත් තමයි අපිට ඩ්‍රෝවින් එකක් එන්නේ කියන එක. අන්න ඒ මතේ අනිවාර්යෙන් වෙනස් කරගත යුතුයි. එහෙම කරපු ගමන් පුතේ පුතාලා දන්නව ඇති සීනි මිල ගෑස් මිල හැම එකම ඉහළ යනවා. ඒ වගේම අපේ ඩිමාන්ඩ් එකත් ඉහළ යාව යුතුමයි. දැනට අවුරුදු 10කට කලින් තිබුණේ රුපියල් 10 රුපියල් 8 රුපියල් 7 කියන වර්ග අඩියකට ගන්න ගාන නමුත් සමහර කට්ටිය ඒ අවුරුදු 10කට කලින් තිබ්බ ගානම රුපියල් 10 කියලා අපි ගත්තොත් ඒ ගානම දැනට රුපියල් 10ට අඳින කට්ටිය ඉන්නවා. ඒකෙන් කරන්න පුතේ සියලු දේවල් ගණන් යනවා අපේ තත්ත්වය අපි බාල කර ගැනීම. එතකොට වර්ග අඩි 1000කට අපි රුපියල් 1000ක් ගන්නවා නම් දැන් අපිට රුපියල් 20000ක් ගන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා තවමත් ගන්න රුපියල් 10000යි. එතකොට පුතේ යම් කිසි මිනිසෙක් බලන්න පුළුවන් ඇයි මෙයා මේ ගානට අඳින්නේ මෙයාට වැඩ නැද්ද දන්නේ නැහැ කියලා මතෙත් එනවා. ඒ වගේම තමයි සමහර කට්ටිය මෙයා අඩුවට අඳිනවා කියලා එයා ළඟට ඇඳ ගන්නත් යනවා. ඔන්න ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඒක තමන් තමයි තීරණය කරගන්න ඕනේ. මන්න රෙකමන්ඩ් කරන විදිහට පුතේ අපි අවම පෑන් එකකට වර්ගාඩියක් අඳිනවා නම් රුපියල් 15ක්වත් ගත යුතුයි. ඊට පස්සේ ඒ මිනිස්යාගේ තියෙන වත්කු පොසත්කම් අනුව ඔයාලට කැමති තීරණයක් ගන්න පුළුවන්. ඒක ඔයාලා අඳින්න, ඔයාලා ඩ්‍රෝවින් එක අඳින්නේ, ඔයාලා සල්ලි ගන්නේ, මම නෙමෙයි. ඔයාලට කැමති විදිහකට ඒක කරන්න පුළුවන්. හරි, සාමාන්‍යයෙන් අවම ඩ්‍රෝවින් එකක් වර්ග අඩි 1500ක් වගේ වෙනවා. නැත්තම් අවම ගොඩක්ම පොඩි ඉඩමක හදනවා නම් වර්ග අඩි 1000ක්වත් වෙනවා. වර්ග අඩි 1000ක් දැනට තියෙන ගානෙන් ඇන්දොත් රුපියල් 20000ක් පළවෙනි ප්ලෑන් එකෙන්ම හොයා ගන්න පුළුවන්. නැත්තම් පුතේ රුපියල් 15ක් 18ක් අතර ගානකට වගේ යනවා නම් ඔයාලත් අර කිව්වා වගේ මගේ පළවෙනි ඩ්‍රෝවින් එක මං අඩුවට අඳින්න ඕනේ කියලා රුපියල් 18ක් වගේ ගානකටවත් එහෙමනොත් අඳින්න, අඩුම කරනවා නම් ඔයාලා රුපියල් 16 17 වගේ අඳින්න. එතනින් එහාට පුතේ කොයිම මොහොතකවත් අඩු කරන්න එපා. මොකද අපි එතකොට වර්ග අඩි 1000ක් ඇන්ද රුපියල් 18000ක් වගේ අපිට ගන්න පුළුවන්. හරි, ඒ කියන්නේ පුතේ මේ කෝස් එක කරනවා වගේ ඔයාට දෙගුණයකට වැඩි ගාණක් එක ප්ලෑන් එකකින් ගන්න පුළුවන්. හරි, ඊළඟට බලමු අපි දැන් අත්‍යවශ්‍ය කොටස් 7ක් 8ක් කතා කරා. ඒකෙන් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ සයිට් ප්ලෑන් එක කියන එක. හරි, දැන් අපි සයිට් ප්ලෑන් එකක් ඕපන් කරගමු. මෙතන පුතේ ඔයාලට පේනවා ඇති මෙන්න මම එක සයිට් ප්ලෑන් එකක් ඕපන් කරගත්තා. එතකොට මෙතන තව සයිට් ප්ලෑන් එකක් එනවා. මෙන්න මේ විදිහට සයිට් ප්ලෑන් දෙක තුනක් මම දාගෙන තියෙනවා. මම ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න මේ සයිට් ප්ලෑන් ඔයාලට ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඔයාලා ඇඳලා පුරුදු වෙන්න ඕනේ. හරි, පුතේ මේ සයිට් ප්ලෑන් එක කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. මේක කරන්න කලින් මම පොඩි විනාඩි 5ක් දෙන්නම්. ඔයාලා වතුර මොනවා හරි බොනවා නම් වතුර බීලා ඉවර වෙලා ආපහු ක්ලාස් එකට එන්න හරියටම විනාඩි 5ක් දෙන්නම්. ඒ අතරතුර යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, ඒ වගේම තමයි කියපු දේවල් තේරුම් නැත්නම් ඒකත් දැන් අහන්න පුළුවන්. නැත්නම් පුතේ ඔයාලා දැන් අර ස්කේල් එතකොට ඔය දැන් කියපු මේ ටූල්ස් ටික චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. විනාඩි 5ක් මම දෙනවා වතුර බොනවා නම් ඒ ටික බීලා ඉවර වෙලා ආපහු ක්ලාස් එකට ජොයින් වෙන්න. පුතේ කට්ටියම ඇවිල්ලා දින්නේ. හරි, එහෙනම් හරි එහෙනම් පුතේ අපි දැන් ක්ලාස් එක පටන් ගමු දැන් ආපහු. හරි, මේ තමයි පුතේ සයිට් ප්ලෑන් එකක් කියන එක. හරිද, ඔයාලා සමහර විට වැඩිහිටි කට්ටිය ඉන්නවා නම් එයාලා ළඟ අනිවාර්යෙන්ම ගෙදරක තියෙන ඉඩමක ප්ලෑන් එකක් ඇති. මෙන්න මේ ගෙදර ඉඩමේ තියෙන ප්ලෑන් එකට අපි කියනවා සයිට් ප්ලෑන් එකක් කියලා. අනිවාර්යෙන් මේක තිබේ යුතුමයි. සමහර වෙලාවට පුතේ පරණ ඉඩම් වලට මේ සයිට් ප්ලෑන් කියන එක නෑ, තියෙන්නේ ඉඩම් ඔප්පුව විතරයි.
අනිවාර්යෙන්ම ඉඩමක් ගත්තොත් ඉඩමක ඔප්පුව වගේම සයිට් ප්ලෑන් එක කියන එක තිබිය යුතුමයි. දැන් මගේ පුතාලගේ තියෙන ගෙවල් වල ඉඩම් ඔප්පු සමහර කට්ටියන්ගේ බැංකුවේ ඇති, බැංකුවේ නැති කට්ටියන්ගේ අනිවාර්යෙන් අම්මගෙන් තාත්තගෙන් හරි නැත්නම් ඔයාලා ළඟ තියෙනවා නම් හරි අරගෙන බලන්න මෙන්න මේ සයිට් ප්ලෑන් එක කියන එක තියෙනවද කියලා. බැරි වෙලා හරි මේ සයිට් ප්ලෑන් එක නැත්නම් ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා මේ සයිට් ප්ලෑන් එකක් ඇඳගන්න. එතකොට අපි ළඟම තියෙන මිනින්දෝරු කාර්යාලයට ගිහිල්ලා හරි හොඳ අපි කියනවා ඉංග්‍රීසි වලින් සර්වේ කෙනෙක් කියලා සර්වේ කෙනෙක් අල්ලලා අපි අපේ ඉඩම මැනගත යුතුයි. ඇයි එහෙම දෙයක් කරන්නේ? මේක පුතේ ගොඩ කාලෙකින් තමන්ගේ ඉඩම මැනලා නැත්තම් වටේ පිටේ ඉන්න අය මේ ඉඩම අත්පත් කරගෙන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ තමන්ගේ ඉස්සර තිබුණ වැට දැන් එතන නැති වෙන්න පුළුවන්. හැමිට ටික ටික හොරෙන් හොරෙන් වැට ගලවලා ඉස්සරහට ගහලා තියෙන්න පුළුවන්. ඇල්බීසියා වැටක් නම් තියෙන්නේ ඒ ඇල්බීසියා වල මුල කපලා ටික ටික ඉස්සරහට අරන් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේම මායින් ගල් කියන ඒවා ගලවන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ හින්දා හොඳම දේ තමයි මේ සයිට් ප්ලෑන් එක කියන එක නැත්තම් මේ සයිට් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම ඇඳගත යුතු වෙනවාමයි. එතකොට පුතේ සර්වේ කෙනෙක් ළඟට ගිහිල්ලා කියපුවාම මෙන්න මෙහෙම අපේ ඉඩ මේ ප්ලෑන් එක ඇඳ ගැනීමට අවශ්‍යයි කියලා එයාලා දිනයක් දාගෙන එනවා. ඇවිල්ලා ඉවරලා එයාලා පිහිටි වැටවල් වලට මයින්නවා. ඔයාලා පිහිටි වැටවල් විදිහට ඔයාලගේ තියෙන විදිහට තමයි එතකොට මයින්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පර්චස් කොච්චරක් අඩු වෙලා තියෙනවද. ඒ වගේම තමයි ඔයාලා වෙනවතු වලින් අල්ලලා තියෙනවා නම් ඒකත් බලා ගන්න පුළුවන් පර්චස් කීයක් වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියන එක. එතකොට පුතේ ඔප්පුවේ තියෙනවා නම් පර්චස් 25ක් කියලා ඔයාලා ඉඩම මැනුවට මැන්නට පස්සේ අනිවාර්යෙන්ම පර්චස් 25ක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් එක්ක වැඩි වෙලා ඇති නැත්නම් අඩු වෙලා ඇති. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙලා ඇති. හරි පුතේ, දැන් අපි මේ සයිට් ප්ලෑන් එක කියන එක ගැන කතා කරමු. එතකොට මේ සයිට් ප්ලෑන් එක ගත්තාම ඔයාලට මුලින්ම පේනවා ඇති මෙන්න මේ පින්බුරු අංකය කියලා එකක් දෙනවා. ඕනෑම ප්ලෑන් එකකට අනිවාර්යෙන්ම අංකයක් තියෙනවා. මෙන්න මේ අංකේ තියෙනවා නම් අපිට මේ ප්ලෑන් එක ගන්න පුළුවන්. මේ ප්ලෑන් එක ලියාපදිංචි කරලා තමයි තියෙන්නේ. එතකොට මේ ප්ලෑන් එක හදිස්සියේ නැති වුණොත් මෙන්න මේ 871 කියන පින්බුරු අංකයෙන් අපිට කච්චේරියට නැත්නම් ඉඩම් කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් හරි ෆෝම් එකක් හරි මොනවා හරි තියෙන දේක් පුරවලා මෙන්න මේ පින්බුරු අංකයෙන් තියෙන ප්ලෑන් එක ගන්න පුළුවන්. නැත්නම් පුතේ මිනින්දෝරුව ළඟට ගිහිල්ලා අපේ ඉඩම මැනපු මිනින්දෝරුව ළඟට ගිහිල්ලා එයාගෙන මේක ඉල්ල ගන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් මේ පිඹුරු අංකය කියන එක මෙයා අඳින පිඹුරක් නම් මේක ඇඳලා තියෙන්නේ මෙන්න මේ රණතුංග කියන මහත්තයා. අන්න ඒ මහත්තයා ළඟ මේකේ කොපියක් අනිවාර්යෙන් තියෙනවා, ඔරිජිනල් එකක්. ඒ වගේම තමයි ඉඩම් කාර්යාලයේ තියෙනවා. ඒ වගේම තමයි අපිටත් එක කොපියක් දෙනවා. අනිවාර්යෙන් තමන්ගේ ඉඩමක සහ ඉඩමේ ප්ලෑන් එක සහ ඔප්පුවේ පිටපත් එකක් දෙකක් ගහගෙන අම්මට එකක් දෙන්න, තාත්තට එකක් දෙන්න, එකක් ඔයා ළඟ තියාගන්න ඔරිජිනල් එක තව තැනක තියන්න. මොකද මේවා එහාට මෙහාට වෙන්න පුළුවන්. බැංකුවේ තිබ්බහම අපි ළඟ කොපියක් නැති වෙන්න පුළුවන්. අපිට හදිසි අවස්ථාවකදී බලා ගන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කොපියක් දෙකක් ගහලා අනිවාර්යෙන් තියාගන්න. පිඹුරු අංකයක් කියන එක දැන් අපිට පැහැදිලි. ඊට පස්සේ පුතේ මෙතන අනිවාර්යෙන්ම ඔයාලගේ ගෙදර ප්ලෑන් එකේ හරි මොකක් හරි ප්ලෑන් එකක උතුර කියන එක අපි දක්වලා තියෙන්න ඕනේ. මොකද අපි සෑම ප්ලෑන් එකකම උතුර කියන එක මාක් කරනවාමයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ප්ලෑන් එකේ මේ ඉඩ මේ නැගෙනහිර කොයි පැත්තටද එන්නේ, බටහිර කොයි පැත්තටද දකුණ, මේකේ දිශා අට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ සයිට් ප්ලෑන් එකක් ගත්තාම මේ උතුර කියන එක මාක් කළ යුතුමයි. ඊට පස්සේ පුතේ ඊළඟට තියෙනවා මෙන්න මෙතන මිනින්දෝරුවාගේ විස්තර ටික. එයා ඉන්නේ කොහෙද, එයාගේ නම මොකද්ද, දුරකථන අංකය, එයා ලියාපදිංචි අංකය, ඔන්න ඔය විස්තර ටික තියෙනවා. ඔයාලගේ ප්ලෑන් වල මේවා වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රධාන දේ තමයි සයිට් ප්ලෑන් එක. ඒ කියන්නේ ඉඩමේ ප්ලෑන් එක. මගේ මේ තියෙන මේ ඩ්‍රෝවින් එකේ විදිහට මේ ඉඩමේ ප්ලෑන් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන රඹාවල සිට මෙන්න මේ මාර්ගය කියලා දාලා තියෙනවා. මෙතන මේ පාර කොච්චරක් පළලද කියලා දාලා තියෙනවා. මේක අඩි 12ක් පළල මාර්ගයක්.
ඊට පස්සේ මේකේ තියෙනවා මේ ඉදම කැබලි අංක 4 කියලා තියෙනවා මෙන්න මේ ඉන්ද්‍රජිත් කුමාර කෙනෙක් කෙනාට මේ කෑල්ල අයිති මේ කෑල්ල කාගේ අයිතියද මේ කෑල්ල කවුද මේ 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 කෑලි අයිති කට්ටිය මේ විදිහට වෙන වෙනම දක්වලා තියෙනවා සමහර වෙලාවට පුතේ ඔයාලගේ තියෙන්න පුළුවන් මෙයාලගේ නම් දන්නේ නැත්නම් ලොට් A B C නැත්නම් ලොට් 1 ලොට් 2 ලොට් 3 ඔන්න ඔය විදිහට මාක් කරලා තියෙන්නත් පුළුවන් මේ වටේ පිටේ ඉන්න කට්ටියන්ගේ නම් සහ විස්තර දන්න නිසා මෙයා මේ පෑන් එක අඳිනකොට මේ විදිහට මාක් කරලා තියනවා දන්නේ නැත්නම් මේක ලොට් A ලොට් B විදිහට ලොට් අංකවලිනුත් මේක සඳහන් කරන්න පුළුවන් හරි පුතේ ඊට පස්සේ ඔයාලට මේ පෑන් එක බලපුවාම පේන්න ඊළඟ දේ තමයි මේ මෙතන පොඩි පොඩි අකුරු දාලා තියෙනවා එතකොට මෙතන කයන්න කයන්න මෙතන කා පෑ බෑ කියලා තියෙනවා මෙතන කා කා කියලා තියෙනවා ඔය වගේ එක එක අකුරු දාලා තියෙනවා එතකොට පුතේ මේක ඉංග්‍රීසි වලින් තියෙන ප්ලෑන් එකක් නම් මෙතන දාලා තියෙනවා AB නැත්නම් ATBM ABM වගේ එක එක අකුරු දාලා තියෙන්න පුළුවන් හරිද පුතේ එතකොට අනිවාර්යයෙන්ම මේ අකුරු වලින් දාලා තියෙන දේවල් ඔයාලා ප්ලෑන් එක හරියට අධ්‍යයනය කරොත් නෝට් කියලා දාලා හරි යොමුව කියලා දාලා හරි මෙන්න මෙතනින් හඳුන්වලා තියෙනවා ඒ කියන්නේ පුතේ මෙතන කයන්නෙන් හඳුන්වන්නේ මොකද්ද කියලා මෙතන දීලා තියෙනවා කයන්නෙන් හඳුන්වන්නේ මායින් කණුව කියන එක මොකද්ද කයන්නෙන් හඳුන්වන්නේ මායින් කණුව පෑවැ කියන එකෙන් හඳුන්වනවා පැල ඉනිවැට කියන එක ඊට පස්සේ පුතේ කා පෑ වැ කියන කෙටි අකුරු වලින් හඳුන්වනවා කම්බි පැල ඉනිවැට ඒ වගේම තමයි මාර්ග වරහන් ඇතුලේ ප්‍රා සා කියලා තියෙනවා ඒකෙන් හඳුන්වන්නේ මාර්ගය ප්‍රාදේශීය සභාව කියන එක ඔන්න ඔය විදිහට පුතේ මෙතන මොනවා හරි යම් කිසි අකුරු වර්ගයක් දීලා තියෙනවා නම් අන්න ඒ අකුරු ටිකේ විස්තරය නැත්තම් නෝට් එක මෙන්න මෙතන හරි දකුණු අත පැත්තේ හරි වම් අත පැත්තේ හරි මේ ප්ලෑන් එකේ කොහෙ හරි අන්තර්ගත විය යුතුමයි ඔන්න ඔය ටික ප්ලෑන් එකක අන්තර්ගත වෙන්න ඕනේ හරියටම ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රධාන වැදගත්ම දේ තමයි අපි කතා කරා ස්කේල් එක කියන එක මොකද්ද පරිමාණය ස්කේල් එකකට තමයි පුතේ පරිමාණය කියලා සිංහලෙන් අපි හඳුන්වන්නේ එතකොට මගේ පුතාලට පේනවා ඇති මෙතන දීලා තියෙන්නේ 1000 කියන පරිමාණය ඒ කියන්නේ පුතේ මේ මීන්දුරුවරයා ඇඳලා තියෙන්නේ 1000 කියන්නේ 1 මිලිමීටරයකින් මිලිමීටර 1000ක් කියන එක එතකොට පුතේ 1 මිලිමීටරයකින් මිලිමීටර 1000ක් ඇඳලා තියෙනවා ඔන්න ඕක තමයි පුතේ අදහස් කරන්නේ හරිද පුතේ හරි එතකොට අපි ඉස්සල්ලා ස්කේල් එක කතා කරනකොට කිව්වා එකඟලකින් අපි අඩි 10ක්ද 20ක්ද අන්න ඒ වගේ මෙතන මෙයා ඇඳලා තියෙන්නේ මිලිමීටර්ස් වලින් එතකොට පුතේ 1 මිලිමීටරයකින් මිලිමීටර 1000ක් කියන එක තමයි මෙතන පෙන්වන්නේ හරි සෝත්‍ර මිලිමීටර 1කින් 1000ක් කියලා කියන්නේ කිලෝමීටර්ස් වලින් ගත්තොත් 1යිද ඒකවල කිලෝමීටර් වලින් නෑ පුතේ මෙහෙමනේ 1 මිලියක් කියන්නේ පුතේ 1 මිලියක් කියන්නේ මිලි 1000ක් කියන්නේ මීටර එකක් පුතේ මීටර එකක් නේ මීටර එකක් වෙන්නේ මෙහෙමනේ සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලි 10ක් හරිද එතකොට එතකොට සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලි 10ක් මීටරයකට සෙන්ටිමීටර් 100ක් තියෙනවා මීටරයකට සෙන්ටිමීටර් 100ක් තියෙනවා එතකොට ඒ 100 10ෙන් ගුණ වුණාට පස්සේ මිලි 1000ක් වෙනවා එතකොට පුතේ අපි අඩියක් කියලා හඳුන්වන්නේ සෙන්ටිමීටර් 30ක් සෙන්ටිමීටර් 30ක් නම් මිලි වලින් ගත්තොත් මිලි 300ක් තමයි අඩියක් කියලා හඳුන්වන්නේ. එතකොට යම් කිසි එකක් අපිට මිලිමීටර්ස් වලින් ඇඳ ගන්න අවශ්‍ය වුණොත් අඩි 10ක් අඳිනවා නම් අපි අඳින්නේ කීයක්ද? අපි අඳින්නේ 1 අඩියක් නම් මිලි 300යි අඩි 10ක් නම් මිලි 3000යි. ඔන්න ඔය විදිහට කන්වර්ට් කරගෙන තමයි අපි අඳින්නේ. පැහැදිලිද? ඔසෝ. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි පරිමාණය දක්වලා තියෙනවා ඊළඟ දේ තමයි මෙන්න මෙතන විස්තරය මේක අපිට අවශ්‍ය නැහැ මොකද අපිට අත්‍යවශ්‍යම අපි ඩ්‍රෝවින් එකක් අඳිනකොට මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඇඳලා තියෙන ප්ලෑන් එක ඒ වගේම මෙන්න මේ උතුර කියන එක ඊට පස්සේ මෙන්න මේ පරිමාණය කියන එක ওই ටික වැදගත් වෙනවා
ඊට අමතරව පුතේ මේකේ විස්තරය දාලා තියෙන්නේ මේක කොහෙද තියෙන්නේ මොන කෝරළේද තියෙන්නේ මොන වසමෙද තියෙන්නේ මොන කොට්ටාසේද තියෙන්නේ අන්න ඒ විස්තර ටික තියෙනවා ඊළඟ එක තමයි අපිට ඊළඟ වැදගත් දේ මෙන්න මේක මෙතන අපි හඳුන්වන්න ඕනේ අපි මේ බිම් ප්‍රමාණය කියන එක බිම් ප්‍රමාණය ගත්තොත් පුතේ මේකේ තියෙන්නේ අයන්න කියලා තියෙනවා අයන්න කියන එකෙන් හඳුන්වන්නේ අක්කර කියන එක රුයන්න කියලා තියෙනවා රුයන්නෙන් හඳුන්වන්නේ රූඩ් කියන එක පර් කියලා තියෙනවා ඒකෙන් පර්චස් කියන එක තමයි අදහස් කරන්නේ එතකොට මගේ පුතාලට පේනවා ඇති මෙහි බිම් ප්‍රමාණය තියෙන්නේ පර්චස් 20යි එතකොට මෙතන දාලා තිනවා කැබලි අංකය කියන එක ප්ලෑන් එකක් අරගෙන බොහොම පැහැදිලිව බැලුවොත් මගේ පුතාලට පේනවා දැන් ඕනෑම ප්ලෑන් එකක් ඔයාලට කියවන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට මෙතන කැබලි අංකය කියලා තියෙනවා එතකොට අපි බලනවා මෙතන ප්ලෑන් එක අරගෙන කැබලි අංක මෙන්න තියෙනවා 1 එතකොට මේක පේනවා ඇති 1 කියලා දාලා තියෙනවා එතකොට මේ 1 කියන කොටසේ බිම් ප්‍රමාණය තියෙනවා HTR නම් 0.05 0.6ක් අක්කර නැහැ රූඩ් නැහැ පර්චස් 20යි ඒ කියන්නේ පුතේ මේ පර්චස් 20 HTR වලින් ගත්තොත් මෙන්න මෙතන 0.05 මෙතන පෙන්නවා කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ හරි එතකොට මගේ පුතාලට පේනවා ඇති මේ ඉඩම පර්චස් 20ක බිම් ප්‍රමාණයක් සහිත ඉඩම් කැබැල්ලක් මෙතන කරුණු කියලා තියෙනවා කරුණු මොකුත් නැහැ ඊට පස්සේ පුතේ මේ ප්ලෑන් එකක ඊළඟ අවශ්‍ය වෙන දේ තමයි මෙන්න මෙතන තියෙනවා මායින් මදාල ඉඩම් හිමිකරුන් විසින් පෙන්වා දෙන ලදි මැනීම කලේ දිනය කියලා දාලා මැනපු දිනය මෙන්න මෙතන දානවා හරිද පුතේ ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන ඒ බලයලත් මිනින් දෝරුවාගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සීල් එක ඔන්න ඔය ටික තියනවා නම් මේක ඔරිජිනල් ඔප්පුවක් වෙනවා මේ ඔප්පුවන්නේ මේ ඉඩම් ප්ලෑන් එකක් වෙනවා නැත්නම් සයිට් ප්ලෑන් එකක් වෙනවා ඔය ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එතකොට පුතේ මෙතන සීල් එක නැත්නම් මේක ඔරිජිනල් සයිට් ප්ලෑන් එක නෙමෙයි අනිවාර්යයෙන් මේක සීල් එක තියනවා නම් ඒක ඔරිජිනල් සයිට් ප්ලෑන් එක වෙනවා අපිට ඕනෑම මොහොතකදී මෙම බලයලත් මිනින් දෝරුවාගෙන් ඉල්ලන්න පුළුවන් අපිට මේකේ ඔරිජිනල් කොපි කීයක් ඕනද ඔයාලට කොපි 3ක් ඕන නම් කොපි 3ක් ගත්ත හැකි කොපි 4ක් ඕන නම් කොපි 4ක් ගත්ත හැකි එයා ඒවට වෙනම අයකිරීමක් කරනවා එයා කරන්නේ ගොඩක්ම ෆොටෝ කොපියක් ගහලා මුලින් ඔරිජිනල් ප්ලෑන් එකක් දෙනවා ඊට පස්සේ මට තව ඔරිජිනල් ඒවා ඕන නම් රුපියල් 100ක් 150ක් ගනි එයා කරන්නේ ෆොටෝ කොපියක් ගහලා ඒක ට්‍රූ කොපි කරලා දෙන එක. ඔන්න ඔය විදිහට අපිට මේ ප්ලෑන් වල ට්‍රූ කොපි ගන්න පුළුවන්. ඕක තමයි පුතේ සයිට් ප්ලෑන් එකක් කතා කරොත් ඒකේ කියවිය යුතු කරුණු මොනවද කියලා බැලුවොත් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. දැන් ඔයාලා බලන්න ඕනේ. ඔයාලා සමහර විට ඔයාලගේ ගෙවල් වල ඔප්පු කවදාකවත් දැකලා නැතුව ඇති. gedara අම්මගෙන් තාත්තගෙන් හරි අහලා පොඩ්ඩක් බලන්න කියන්න මේ විකුණන්න කරන්න නෙමෙයි යන්නේ. අපිට මේ කෝස් එකේදී මේ දේවල් කරනවා ඉගෙන ගන්න තමයි ප්ලෑන් එක ඕනේ මේක පොඩ්ඩක් බලන්න ඕනේ කියන එක. ඔයාලා ඒවන් නැති කරගන්න එපා පුතේ ෆොටෝ එකක් ගහලා කම්පියුටරේට දාලා තියාගන්න අපිට ඒ හොඳටම ඇති. අපි කරන්නේ යම් කිසි ක්ලයන්ට් කෙනෙක් අපිට ළඟට ආවට පස්සේ අපිට සයිට් ප්ලෑන් එක අවශ්‍ය වෙනවා එයාට ෆොටෝ කොපියක් ගේන්න කියන්න බැරි නම් එයාට එයා මුකුත්ම නැතුව සමහර වෙලාවට හදිස්සියේදී අපි ළඟට එන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අපි අනිවාර්යෙන් දැනගත යුතුයි. එයාට කියන්න ඕනේ අපිට අවශ්‍ය වෙන ඔයාගේ ඉඩමේ බිම් ප්‍රමාණය කොපමණද කියලා. ඒ වගේම තමයි ඒ ඉඩමේ සයිට් ප්ලෑන් එකේ ඔයාට පුළුවන් නම් ෆොටෝ කොපියක් දෙන්න. එහෙම බැරි නම් ඔයා මට ෆොටෝ එකක් ගහලා ඊමේල් මාර්ගෙන් හරි WhatsApp මාර්ගෙන් හරි ඒක මට දෙන්න කියලා. එතකොට පුතේ අපිට ඒ ෆොටෝ එක අරගෙන AutoCAD එකට අරගෙන අපි ඒක નિયમિત ස්කේල් එකට අපි ඇඳ ගන්නවා. ඒක ඇඳ ගන්න විදිහ මම කියලා දෙන්නම්. අපිට ඒකට අවශ්‍ය වෙන්නේ එකම එක ෆොටෝ එකක් විතරයි. මම මේක ඉගැන්වුවාට පස්සේ තම තමන්ගේ ගෙවල් වල තියෙන ප්ලෑන් අරගෙන નિયમિત ස්කේල් එකට හරියටම තියනවාද කියලා ඔයාලා නිකන් ඇඳලා බලන්න. හරි එතකොට ඔයාලට තව දෙයක් මට කියන්න බැරි වුණා. ඔයාලා දැන් ඔයාලා ළඟ ප්ලෑන් එකක් තියෙනවා නම් දැන් මේකේ තියෙන්නේ 1000 කියලා ඔයා නිකමට අඩි රෝලක් අරගෙන මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මිලි ප්‍රමාණය කොච්චර මිලි ගානක් තියනවද කොච්චර සෙන්ටිමීටර් ගානක් තියනවද කියලා බලලා ඔයාට හිතන්නකෝ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 3 හමාරක් කියලා. සෙන්ටිමීටර් 3 හමාරක් නම්
මිලි වලින් ගත්තොත් මිලි 35ක් තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මිලි 35ක් නම් පරිමාණය 1000යි නම් 35 කියන එක 1000ෙන් ගුණ කරපුවාම කීයක්ද එන්නේ? 35000 350000 35000 නේද එන්නේ? ඔව් 35000ක් එන්නේ 1000ෙන් ගුණ කරන්නේ 35000ක් එනවා. එතකොට 35000යි නම් ඔයාලට හොයා ගන්න පුළුවන් ඒකේ අඩි අඟල් ගාන කොච්චරද කියලා. 35000යි නම් 35000 අපි බෙදනවා 300ෙන්. 300ෙන් බෙදුවොත් අඩි 116.6ක් තියෙනවා. එතකොට පුතේ ඔයාලා ළඟ ටේප් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මායිම් කණුවේ ඉඳන් මෙතන මායිම් කණුවට හරි විදිහට නම් තියෙන්න ඕනේ අඩි 116ක්. එතකොට ඔයාලට නිකන් රෆ්ලි ටේප් එකක් අරගෙන කවුරු හරි එක් කරගෙන නිකන් මැනලා බැලුවොත් මෙතන අඩි 116ක් තියෙනවද නැත්නම් අඩු වෙලාද නැත්නම් වැඩි වෙලාද කියන එක ඔයාලට නිකන් රෆ්ලි බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා දැන් මයින්කොට දැන් මට මගේ කේ විදියට අඩි 116ක් ආවගෙම ඔයා හිතන්නකෝ අඩි 50ක් ආවා කියලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති අනිවාර්යෙන් ඔයාලට තේරෙන්න ඕනේ අපේ ඉඩමේ යම් කිසි කොටසක් යාබද ඉඩම් දෙකෙන් මොකකට හරි ගිහිල්ලා තියෙනවා කියන එක. අපිට පුතේ හරියටම කියන්න බෑ මෙන්න මේ ඉඩමෙන්ද අඩු වෙලා තියෙන්නේ මේ ඉඩමෙන්ද අඩු වෙලා තියෙන්නේ කියලා. ඒක බලා ගන්න නම් අපි වටමැනීමක් කියන එක සිදු කරන්න ඕනේ. වටමැනීමක් කියන්නේ පුතේ දැන් ඔයාලට පේනවා ඇති මේ ඉඩම වට වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ඉඩම් දෙක තුනෙන් ඇතුලේ. ඒ කියන්නේ පුතේ 1 2 3 4 5 මෙන්න මේ ඉඩම් පහෙන් තමයි මේ ඉඩම වට වෙලා තියෙන්නේ. එතකොට පුතේ අපිට ඒ හින්දා හරියටම කියන්න බෑ මොන පැත්තෙන්ද අඩු වෙලා තියෙන්නේ කියලා. නමුත් අපි හරි පරිමාණයට ටේප් එකකින් නිකන් මැනලා බැලුවොත් අපිට යන්තම් රෆ්ලි දැනගන්න පුළුවන්. දැන් හිතන්නකො මෙන්න මේ ඉර අඩු වෙලා තියෙනවා නම් එක්කෝ මෙන්න මේ ඉඩමට ඉඩම් කෑල්ලක් ගිහිල්ලා තියෙනවා නැත්නම් මෙන්න මේ ඉඩමට ඉඩම් කෑල්ලක් ගිහිල්ලා තියෙනවා. අන්න අපිට එහෙම බලා ගන්න පුළුවන්. නමුත් අපිට හරියටම කියන්න බෑ මෙයා දැල්ලුවේ කියලා. ඒ සඳහා අපි වටමැනීමක් සිදු කරගත යුතුයි. වටමැනීමක් කියන්නේ පුතේ මේ ඉඩමත් මයින්ඩ් ඕනේ, මේ ඉඩමත් මයින්ඩ් ඕනේ, මේ ඉඩමත් මයින්ඩ් ඕනේ, මේ ඉඩමත් මයින්ඩ් ඕනේ. මේ ඉඩම් ඔක්කොම මැන්නට පස්සේ අපිට හොඳටම තේරෙනවා පර්චස් ගාණක් අපිට පර්චස් පහක් අඩුයි කියන්නකෝ. අන්න ඒ පර්චස් පහ මේ ඉඩම් වලින් මොන ඉඩමටද ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා එයාලා කැමතිනම් පමණක් ඒ පර්චස් ගාණ අපිට ලබා ගන්න. නැත්තම් පුතේ අපිට කරන්න තියෙන්නේ ඉඩම් නඩුවලට යන්න එක. ගොඩක්ම හොඳ දේ තමයි නඩුවකට නොයා අපි ගොඩින් බේරගෙන මේවා කතා බහ කරලා කොහොම හරි එක්ක වන්දියක් හරි නැත්තම් ඒ පර්චස් ගාන අඩු වෙලා තියෙනවා ඒ පර්චස් ගාන හරි ඉල්ල ගන්න එක. මොකද ඉඩම් නඩුවකට ගියොත් පුතේ ගොඩාක් වෙලාවට ඒක නිරවුල් වෙන්න අවුරුදු 5 අවුරුදු 2 අවුරුද්ද ඒක හරියටම වර්ෂයක් කියන්න බෑ. සමහර ඒවා අවුරුදු 10 15 වුණත් වෙන්න පුළුවන්. ඒක හින්දා අපි හැම වෙලේම බලන්න ඕනේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක කොහොමද निराකරණය කරගන්නේ, කොහොමද निराකරගෙන යන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් ඕනම ඉඩමක් මැනපුවාම පොඩි පොඩි ගැටලු වෙනවා. පර්චස් 1-2 අඩු වැඩි වීම වෙනවා. ඒක සාමාන්‍ය අක්කරයකට අක්කරයක් ගත්තොත් අක්කරේ සාමාන්‍යයෙන් පර්චස් 2-3 වෙනසක් අනිවාර්යෙන්ම වෙනවාමයි. ඒක අපි නොසලකිය හැකි තරම් කුඩයි කියලා වෙලා තමයි අපි මැනීම් කටයුතු කරන්නේ. මොකද පුතේ ඒ පර්චස් 2-3 අපි නඩුවක් දැම්මොත් ඒ පර්චස් 2-3 වඩා අපිට අලුතෙන් පර්චස් 15ක් 20ක් ගන්න පුළුවන් ඒකට වියදම් වෙන මුදල් වලින්. ඒ කියන්නේ පුතේ නඩුව අර දිගින් දිගට කල් යනවා කියන්නේ ලෝය ගාස්තු අපි ගෙවිය යුතුයි. ලෝය කෙනෙකුට සාමාන්‍ය යම් කිසි පොඩි නඩුවක් කතා කරන්නක් දැන් රුපියල් 2000ක් 2500ක් 3500ක් 5000 වේ අනාදී වශයෙන් වැඩි වෙන්න පුළුවන් ඒ මිනිස්යාට තියෙන වැලියුේෂන් එක අනුව. එයා හොඳට නඩු කතා කරන එක්කෙනෙක් නම් එයාගේ ගාන වැඩි, යම් තාක් දුරට නම් එයාගේ ගාන අඩුයි. ඔන්න ඔය විදිහට පුතේ වෙන්න පුළුවන් ඉඩම් ගැටලු එන්න පුළුවන්. මම ආයෙ පාරක් කියන්නම් රෆ්ලි ඔයාලගේ ඉඩම මයින විදිහ ඔයාලගේ ඉඩමේ පෑන් එක මේ විදිහට හරි මොනා හරි විදිහකට තියෙනවා නම් ඔයාලා බලන්න මුලින්ම පරිමාණය
පරිමාණය මෙතන තියෙයි 1000 1500 ඔය වගේ තියෙන්න පුළුවන්. එතකොට පුතේ ඒකෙන් කියන්නේ 1 මිලියකින් මිලි 250ද මිලි 500ද කියන එක. ඊට පස්සේ අඩි රූලක් අරගෙන ඔයාලා මැනලා බලන්න එක රේක් මේ රේඛා ටික මැනලා ඔයා ඒවා අඩි ගානට කන්වර්ට් කරගන්න. අඩි ගානට කන්වර්ට් කරගන්න විදිහ මම දැන් කිව්වා මිලි 300ක් සමාන වෙනවා අඩියකට. එතකොට පුතේ මෙතන අඩි ඔයා හිතන්න මිලිමීටර් ඔයාට මිලිමීටර් වලින් මැන්නොත් මිලි 150ක් ආවා කියලා මිනි 150යි නම් මෙතන පරිමාණය දීලා තියනවා 1 මිලියකින් මිලි 1000යි කියලා. එතකොට පුතේ 150 කියන එක 1000ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට පුතේ අපිට එනවා 150000ක්. අන්න ඒ මිලි මිලි 150000 කියන එක අපි බෙදන්න ඕනේ මිලි 300ෙන් කියන එකෙන්. එතකොට මිලි 150000 මිලි 300ෙන් බෙදුවට පස්සේ අපිට එනවා අඩි ගාන කොච්චරද කියලා. එතකොට අන්න ඒ අඩි ගාන අපි මැනපු රේඛාවේ දිගට සමාන නම් ඔයාලගේ ඉඩමේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සමහර විට හරියටම කොයිම මොහොතකවත් ඉඩමක සමාන වෙන්නේ නැහැ. අඩි දෙක තුනක් හරි වෙනස් වෙනවාමයි. ඒක හින්දා පුතේ මේ කියපු ටිකෙන් වුණත් ඔයාලට නිකන් ටේප් එකක් අරගෙන මනලා බලන්න පුළුවන් ඔයාගේ ඉඩම හරියාකාරව තියෙනවද නැත්නම් මෙන්න මේ සයිට් ප්ලෑන් එකක් නැත්නම් ඒක ඇඳ ගන්න වෙයි කොහොමද කියන එක. මොකද පුතේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඉන්න කාලෙදි අනිවාර්යෙන් මෙන්න මේ ගැටලු निराකරණය කරගෙන තියාගන්න එක එක්කෙනා නැති වෙනකොට නැති වෙනකොට තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම ගෙදර ගෘහමූලිකය සහ අම්මා තාත්තා ඉන්නකොට ආච්චි සීයලා ඉන්නකොට මේ දේවල් මැනීම් සිදු කරලා निराවුල් කරගෙන තියාගන්න. එතකොට ඔයාලගේ ඉදිරි පරම්පරාවලට කිසිම ගැටලුවක් නැතුව මේවා निराවුල් ඔප්පු විදිහට निराවුල් ප්ලෑන් විදිහට ඇඳගෙන ගොඩනගාගෙන යම්කිසි ඉදිරිවීමක් කරගෙන යන්න පුළුවන්. හරි පුතේ. අපි දැන් කතා කරමු ඔයාලට මම කිව්වා මෙන්න මෙතන අක්කර රෝඩ් පර්චස් කියලා. දැනට මේ ප්ලෑන් එක ඇඳගෙන යන්න අපිට තව සුළු මොහොතයි තියෙන්නේ. මේ ප්ලෑන් එක අඳින විදිහ ඔටෝ කැන්ඩලින් අඳින විදිහ කතා කරන්න ගියොත් අනිවාර්යෙන් පුතේ විනාඩි 45ක්වත් තව යනවා. ඒක හින්දා මම මේ ටික කතා කරලම ඉන්නම්. ඊට පස්සේ අපි බලලා වෙලාව තිබුණොත් මේක අඳිමු නැත්නම් අපි තව ටූල් එකක් හරි කරමු. කොහොමත් මේක අඳින්න ස්කේල් කරන්න ටික වෙලාවක් යනවා. කැල්කියුලේෂන් එකක් තියෙනවා. අන්න ඒ කැල්කියුලේෂන් එක හරියට ඔළුවට දාගන්න ඕනේ. ඒ කැල්කියුලේෂන් වැරදුනොත් පුතේ හරියට මේක ස්කේල් වෙන්නේ නැහැ. අපි අඳින්නේ පර්චස් 20යි නම් අපිට ඒ පර්චස් 20ට ආසන්න ගාණක් එන්න ඕනේ අපි ඩ්‍රෝවින් එක ඇඳට පස්සේ. එහෙම ආවේ නැත්නම් අපි ෆේල්, අපි වැරදි කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. හරි. දැන් අපි බලමු පුතේ මේකේ බිම් ප්‍රමාණය කියන එක යටතේ තියෙනවා අයන්නෙන් කියනවා අක්කර කියලා රුයන්නෙන් කියනවා රූට් කියලා පර් කියන එකෙන් කියනවා පර්චස් කියලා. හරි. දැන් මට දන්නේ කෙනෙක් කියන්න අක්කරේට පර්චස් කීයද කියලා. अत्यावश्य अकिया හරි මම හිතනවා දන්නේ නැතුව ඇති කියලා ගොඩක් කට්ටිය මේ අක්කර පර්චස් දන්නවා නට රූට් කියන එක දන්නේ නැහැ. රූට් එකක් කියන්නේ පුතේ පර්චස් 40ක් කියන එක. මගේ පුතාලා නෝට් එකක් දාගෙන ලියා ගන්න රූට් එකක් සමානයි පර්චස් 40යි. එතකොට ඔයාලට තේරෙනව ඇති අක්කරයකට රූට් කීයක් තියෙනවද කියලා. අක්කරයකට පර්චස් 160යි නම් පර්චස් 160 40න් බෙදුවට පස්සේ කීයක්ද එන්නේ 4යි. ඒ කියන්නේ පුතේ රූඩ් එකක් සමානයි පර්චස් 40යි. එතකොට රූඩ් 4ක් තියෙනවා අක්කරයකට. එතකොට 40 ගුණ කිරීම 4 සමානයි 160යි. එතකොට මං හිතනවා මං කියපු දේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අක්කරයකට පර්චස් 160යි. රූඩ් එකක් සමානයි පර්චස් 40යි. එතකොට අක්කරයකට රූඩ්
හතරක් තියෙනවා. හරි. එතකොට පර්චේස් කියන එක මගේ පුතාලා දන්නවා. පර්චේස් එකක් කියන්නේ පුතේ අඩි 16 16 කෑල්ලක්. මොකද්ද? පර්චේස් එකක් කියන්නේ අඩි 16 16 කෑල්ලක් අපි සරලව කිව්වොත්. එතකොට පුතේ හරි විදිහට ගත්තොත් පර්චේස් එකක් වර්ගාදි කරන්න නම් අපි කරන්න ඕනේ පර්චේස් එකක් සමානයි වර්ගාදි 272.25යි. අනිවාර්යෙන්ම ඔක ඉස්සරහට අපිට අවශ්‍ය වෙනවා. ලියාගන්න පර්චේස් එකක් සමානයි වර්ගාදි 272.25යි. එතකොට පුතේ මගේ පුතාලාට තේරෙනව ඇති 272.25 කියන එකේ මූලය ගත්තොත් අපිට කීයේ කීයේ කෑල්ලක්ද කියලා ඉවරලා එන්නේ. ඒ කියන්නේ 272.25 මූලය ගත්තොත් එනවා අඩි 16 හමාරක්. ඒ කියන්නේ පුතේ පර්චේස් එකයි කියන්නේ අඩි 16.5 ගුණ කිරීම අඩි 16.5 කොටුවක්. ඔන්න ඕකට තමයි පුතේ අපි හරි විදිහට නම් පර්චේස් එකක් කියන්නේ. දැන් මගේ පුතාලට පර්චේස් එකේ ප්‍රමාණය හිතා ගන්න බැරි නම් හෙට උදේ ගන්න ටේප් එකක් අරගෙන අඩි 16 හමාරක් මයින්ඩ් මැනලා පොඩි කුණ්‍යක් ගන්න. ආයෙත් පළල පැත්තටත් 16 හමාරක් මයින්ඩ් මැනලා පොඩි කුණ්‍යක් ගන්න. එතකොට ඒකෙන් වට වෙන කොටුව තමයි පර්චේස් එකක් වෙන්නේ. එතකොට ඒකේ ප්‍රමාණය මගේ පුතාලට මැන ගන්න පුළුවන්. එතකොට පර්චේස් එකක් සමානයි වර්ග අඩි 272.25යි. හරි. ඔයාලා ළඟ කොලයක් හරි පෑනක් හරි ඇති කියලා මං හිතනවා. දැන් මට කියන්න පුතේ පර්චේස් 20ක් නම් වර්ග අඩි කීයක් එනවද? පර්චේස් 20ක් නම් වර්ග අඩි කීයක් එනවද? අදලා බලලා කියන්න විනාඩි දෙකක් විතර මං දෙන්නම්. කොහොමද අපි ඒක හෙව්වේ? අපිට තියෙනවා පර්චේස් 20 කියන එක. අපි දන්නවා පර්චේස් එකකට වර්ග අඩි කීයද කියලා. පර්චේස් එකකට වර්ග අඩි 272.25 නම් පර්චේස් 20කට 20 ගුණ කිරීම 272.25. එතකොට අපිට උත්තරයක් එනවා 272.25 ගුණ කිරීම 25 සමානයි 25 නෙමෙයි 20 නේද? 20 සමානයි 5445යි. ඔන්න ඔය විදිහට තමයි පුතේ පර්චේස් වර්ග අඩි කරන්නේ. එතකොට දැන් මෙහෙම ගත්තොත් අපි මම කියනවා අක්කර 2යි රූඩ් 40යි. සෝරි, අක්කර 1යි අක්කර 2යි පර්චේස් 40යි. අක්කර 2යි පර්චේස් 40යි. මට කියන්න බලන්න අක්කර 2යි පර්චේස් 40ක තියෙන මුළු පර්චේස් ගාන කීයද කියලා. අක්කර 2යි පර්චේස් 40යි. ඕකේ තියෙන මුළු පර්චේස් ගාන කීයද? හරියටම හරි. හරි, මම දැන් කට්ටියන්ගෙන් ප්‍රශ්න අහනවා, උත්තර දෙන්න. මුලින්ම 1012 මට කියන්න රූඩ් එකකට පර්චේස් කීයක් තියෙනවද කියලා. 1012 හරියටම හරි. එතකොට මට කියන්න 1013 අක්කරයකට රූඩ් කීයක් තියෙනවද කියලා. 4යි. හරි, රූඩ් 4යි. ඊට පස්සේ මට කියන්න 1015 පර්චේස් එකකට වර්ග අඩි කීයක් තියෙනවද කියලා.
දෙසිය විසිහත දශම දෙකයි පහස. ආපෝ කියන්න පුතේ. දෙසිය විසිහත දශම දෙකයි පහයි. ඔයා ලියාගෙන තියෙනවා වැරදි. පුතේ පර්චස් එකකට වර්ග අඩි 227යි නෙමෙයි 272.25යි. හරි. ඒක හරි. එතකොට පුතේ මට කියන්න 1016 පර්චස් 200යි නම් ඒකේ රූඩ් කීයක් තියනවද කියලා. 1016 මට කියන්න පර්චස් 200යි නම් ඒකේ රෝඩ් කීයක් තියෙනවද කියලා. පුතේ මම ඇහුවේ පර්චස් 200යි නම් ඒ පර්චස් 200ේ රූඩ් කීයක් තියෙනවද කියලා. ඔයා දීලා තියෙන උත්තරේ වැරදි. මට කියන්න එහෙනම් හරියටම හරි. උත්තරේ හරි. පහයි. ඒ කියන්නේ පුතේ රූඩ් එකකට පර්චස් 40යි නම් 200ට පර්චස් කී රූඩ් කීයද කියලා බලන්න 200 බෙදෙනවා 40ෙන් උත්තරේ පහයි රූඩ් පහයි. හරි. ඊට පස්සේ මට කියන්න 1018 මට කියන්න අක්කර 1යි රූඩ් 1යි කියන එකේ පර්චස් කීයක් තියෙනවද කියලා. අක්කර 1යි රූඩ් 1යි. ඕකේ පර්චස් කීයක් තියෙනවද කියලා මට කියන්න. 200. හරියටම හරි. ඊට පස්සේ පුතේ 1019 මට කියන්න පර්චස් 25ක වර්ග අඩි කීයක් තියෙනවද කියලා. පර්චස් 25ක වර්ග අඩි කීයක් තියෙනවද? අනිත් කට්ටියත් හොයයි. 6806යි. පර්චස් 25 ගුණ කිරීම 272.25. හරි. ඔයාගේ උත්තරේ හරි පුතේ. 6806.25. හරි. කට්ටියම අවධානයෙන් ඉඳලා තියෙනවා. ඒක ගැන සතුටු වෙනවා. මට කියන්න පුතේ දැන් AutoCAD වලින් අපි චුට්ටි ප්‍රශ්න ටිකක් අහමු. මට කියන්න ඔතොමොඩ් එක ඔන් කරනකොට අපි ගන්න ෂෝට් කී එක මොකක්ද කියලා. අංක 1019. ඒ කියන්නේ පුතේ අපි ලයින් ටූල් එක භාවිතා කරනකොට තිරස් සහ සිරස්සිරි අඳ ගැනීම සඳහා අපි භාවිතා කරා ෂෝට් කී එකක්. ඒකට අපි කිව්වා ඔතොමොඩ් එක කියලා. අන්න ඒ ඔතොමොඩ් එක ඔන් කර ගැනීම සඳහා අපි භාවිතා කරන ෂෝට් කී එක මොකක්ද? හරියටම හරි පුතේ. මෙතන තියෙනවා ඔතොමොඩ් F8. ඊට පස්සේ පුතේ මට කියන්න 1018 අපි OSnap එක ඔන් කරන්නේ කොහොමද කියලා. OSnap එක කියන්නේ ලයින් එකක මුල මැද අග අපිට පෙන්වන්නේ නැත්නම් ඒක ඔන් කරගන්න විදිහ. අන්න ඒක මොන ෂෝට් කී එකෙන්ද ඔන් කරගන්නේ? OSnap එක කියන එක ඔන් කරගන්නේ මොන ෂෝට් කී එකෙන්ද? F3 එක උනත්. හරියටම හරි. එතකොට ඊට පස්සේ මට කියන්න 1016 ග්‍රිඩ් එක ඔන් ඕෆ් කරන්නේ කොහොමද කියලා. අපි ඩ්‍රෝවින් ඒරියා එකේ ඔයාලට මතක තියෙන්න ඇති කොටු කොටු දැලක් වගේ තිබුණා. අන්න ඒක ඔන් ඕෆ් කරගන්නේ F7. හරියටම හරි කුපේ. F7 එකෙන් තමයි ඒක ඔන් ඕෆ් කරගන්නේ. 1015 මට කියන්න මූ කියන ටූල් එකට අපි භාවිතා කරා ෂෝට් කී එකක්. අන්න ඒ ෂෝට් කී එක මොකක්ද කියලා. M ගහලා එන්ටර් කරන්න. හරියටම හරි. ඊට පස්සේ පුතේ මට කියන්න 1013
අපි ඉරේස් කරනකොට ඉරේස් එකට ගත්ත ෂෝට් කී එක මොකද්ද කියලා ඊ ඔබලා escape එක ඔබන්න නැත්නම් enter එක ඔබන්න පුළුවන් හරි පුතේ ඊ එක ඔබලා space එක නැත්නම් enter එක ඔබන්න හරියටම හරි ඊට පස්සේ මට කියන්න 112 මට කියන්න පුතේ යුනිට් හදා ගන්නකොට පළවෙනිම පියවර මොකද්ද කියලා අපි යුනිට් එකක් හදා ගන්නවා නම් මොකක් ගහලාද අපි එන්ටර් කරන්න ඕනේ ළමයි යුබෙන් ගාලා එන්ටර් කරනවාද හරියටම හරි පුතේ ඔයාලා ඔක්කොම හොඳින් අහගෙන ඉඳලා තියෙනවා මම හිතනවා අද උගන්නපු පාඩම් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මොනවා හරි ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන් අපි ලබන සතියේ මුලින්දම්ම සයිට් ප්ලෑන් එක කොහොමද හරියට ස්කේල් කරන්නේ කියන එක බලමු එතකල් ඔයාලා මම දැන් මේ සයිට් ප්ලෑන් මල ළඟ සයිට් ප්ලෑන් තුනක් තියෙනවා ඒ සයිට් ප්ලෑන් තුන ඔයාලට දෙන්නම් ඒ තුනේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඊට අමතරව ඔයාලා බලන්න ඔයාලගේ ගෙවල් වල තියෙන ප්ලෑන් දිහා එතකොට ඔයාලට පුළුවන් ඒවත් මොනවද තියෙන්නේ ඉගෙන ගන්න සසඳන්න පුළුවන් ඒ වගේම තමයි පුතේ මේ දැන් කියලා දුන්න ටූල්ස් ටික අනිවාර්යෙන් අද දැන් දවස් 7ක් දවස් 6ක් විතර තියෙනවා ඒ ටිකේ ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි අපිට ප්‍රැක්ටිස් එකක් එන්නේ. ඊට අමතරව මේ තියෙන ටූල් වලින් නිකන් ඇඳලා බලන්න මොනවද වෙන්නේ කියලා. හරි. කාට හරි අද උගන්නපු ටිකේ අපහැදිලිතාවයක් තිබුණාද? මොකද පළවෙනිම සෙෂන් එකට සහභාගී වුණේ නැති කට්ටියත් මෙතන හිටියා. මීට කලින් ක්ලාස් වාර දෙකකට සහභාගී වෙච්ච කට්ටියක් හිටියා. එතකොට මොකුත්ම දන්නේ නැති කට්ටියක් හිටියා. ඒ ඔක්කොටම පොදුවේ තමයි පුතේ අද කරේ. එතකොට මේ ක්ලාස් ඔක්කොටම සහභාගී වෙච්ච කට්ටියන් සමහර විට බෝරින් කියලා හිතෙන්න ඇති. ඒක නිසා තමයි මම සයිට් ප්ලෑන් එක කියන එක අලුත් දෙ චුට්ටක් ඔයාලට ඉගැන්වුවේ. මෙන්න මෙහෙමයි ප්ලෑන් එක බලන්නේ කියලා ඉරලා ඉගැන්වුවේ. අපි ඊළඟ දවසේ ඉඳන් ওই ගැටලු ප්‍රශ්න මොකුත් නැහැ. අපිට ඉදිරියට ඉදිරි ටූල් ටික ඔක්කොටම එක වගේ උගන්නගෙන යන්න පුළුවන්. අපි මේ විදිහට කරගෙන යමු. අද උගන්නපු පාඩම් වල කරපු ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට දැන් අවස්ථාව තියෙනවා කතා කරන්න. නැත්නම් පුතේ අපිට පුළුවන් ක්ලාස් එක අවසන් කරන්න. හරි පුතේ මං හිතන විදිහට ඔයාලට ප්‍රශ්නයක් නැද්ද මොකුත් අපි ක්ලාස් එක අවසන් කරමුද එහෙනම් ආ සර් හරි හරි එතකොට පුතේ අපි ලබන සතියේ ක්ලාස් දාගමු 24 වෙනි ඉරිදා ලබන සතියේ ක්ලාස් එක තියෙන්නේ 24 කියන ඉරිදා අර එක්කෙනෙක් කිව්වා පොඩ්ඩක් ඉක්මනට කරගන්න ඕන කියලා එතකොට එයාට ඔටෝකැඩ් සාමාන්‍යයෙන් පුළුවන් කියලා කිව්වා එයාට ඕනනම් ප්‍රෙස් බැජ් එකට ජොයින් කරන්නම් ඒකේ සයිට් ප්ලෑන් නම් හැබැයි කරලා ඉවරයි දැනට ඔයාට ඒ ටික මේකෙන් හරි අල්ල ගන්න පුළුවන් නේ ඊට පස්සේ මේ දවස්වල ඒකේ කතා කරන්න පුතේ ෆ්‍රන්ට් එලිවේෂන් එක එහෙම අඳින විදිහ ඔයාට අවශ්‍ය නම් ඒකට ජොයින් වෙන්නත් පුළුවන් මොකද ඔයාට ඉක්මනට කෝස් එක කරගන්න අවශ්‍ය කියපු නිසා මොකද ඔයා ඔටෝකැඩ් ගැන ඉගෙනගෙන ඔයා සාමාන්‍යයෙන් දන්න නිසා ඔයාට කැමති නම් පුළුවන් ඒකටත් ජොයින් වෙන්න මට එහෙම නෝ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මොකද ඒක මේකට වඩා පොඩ්ඩක් ඒ ක්ලාස් එක ඉස්සරහින් ඉන්නේ. එතකොට පුතේ ආයි ක්ලාස් තියෙන්නේ 24 වෙනි ඉරිදා. කට්ටියන්ට මම හිතනවා පුළුවන් ඇති කියලා ඉරලා කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවද? නැත්තම් ඒ දවස හොඳයිද? මොකද පුතේ කියන්නේ ඒ දවස හොඳයිද ප්‍රශ්නයක් නැද්ද? ඔව් පුළුවන් සර්. හරි එහෙනම් 24 වෙනි ඉරිදා අපි ක්ලාස් එක දාගමු. එහෙනම් මම දැන් දැනට ක්ලාස් එක නවත්වනවා. ඔක්කොම හොඳින් ඉන්න නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්ඩ් ගුඩ් නයිට්. හරි එහෙනම් පුතේ අදට අපි ක්ලාස් එක නවත්වමු. පරිස්සමෙන් ඉන්න කට්ටියන්.
ඔව් පෙරන්ජෝ